වර්ෂාව ගැන්න කතා බොහමයක් අඩුයි හැබැයි අද ලංකාදීප පුවත්පතේ කියන්නේ ඔබ හදිස්සියක්ක තුම්මුල්ල මන්සන්දිය පහු කළ යන්න බලාපොරොත්තු වෙනවා නම් කුරුඳුවත්ත පොලිසියලංග ඉඳලා අනිවාර්යෙන් මේ දර්ශනය ඔබට දකින්න ලැබෙන තියන කොළඹ නගරයේ පෙරේදා සිට අකණ්ඩව ඇදහැල්ලු වර්ෂාවත් එක්ක ඊ උදෑසන වන විට මාර්ග රසක් ජලයෙන් යට වෙලා තිබුණා. විශ්වවිද්‍යාල ඉදිරිපිට මාර්ගයේ ජලයෙන් වැසී තිබීම හේතුවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාව මේ විදියට තමයි පාරේ බැහැලා ගමන් කරේ. ඉතින් මේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙච්ච ආකාරය තමයි අද දවසේ තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් කොළඹ මේ රටේ අගනගර ඉන්න හිතෙන තැනක්, ඉන්න හිතෙන රටක්, ඉන්න හිතෙන විශ්වවිද්‍යාලයක් ඉස්සරහා මහපාරක් අද දවසේ ලංකා දීපවත් පතේ ඡායාරූප වාර්තා මේ විදිහට ගේනකොට ඉතින් විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට කිසි ප්‍රශ්නයක් උනේ නෑ. මේ කඳුළු ගෑස් වගේ ප්‍රහාර එල්ල වුණාම ඊයේ දවසේ, මොකද වර්ෂාව සාමයේ සියල්ල එක ඒගොල්ලොත් ඉතින් කියන දේ අහවන්නේ නැහැ. ඡන්ද නීති කැඩුවා සරස විසිසුන් 52ක්. එහින්ද වුණ අත්අඩංගුවට පත් වෙනවා. අද දවසේ මාවුම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ මේ ප්‍රධාන සිරස්තලය විදිහට. ඒ අනුව මහපොළ ශිෂ්‍යාධාර ඉහළ නංවා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ඊයේ දහවල් කොළඹ කොටුවේ විරෝධතාපාගමනක නිරත වෙච්ච විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය අධිපීඩක ජල ප්‍රහාර එල්ල කරා. ඉතින් සිසුන් විසුරුවා හැරීමට පොලිසිය ගත් ප්‍රයත්නයේදී ඇතිවෙච්ච නොසන්සුන්තාවේදී සිසුන් 52 දෙනෙකුට අධික ප්‍රහාරයක් අත්අඩංගුවට ගැනීමට සිදු වුණා කියලා පොලිසිය සඳහන් කරනවා. අද ඡායාරූප වාර්තා සමග ගෙනෙන්නේ ඊයේ දවසේදී ඔවුන්ගේ අත්අඩංගුවට පත්වීම, ශිෂ්‍යන්ගේ අත්අඩංගුවට පත්වීම පුවත්පත් චාරුප වාතාවක් විදිහට දක්වලා තිනවා. ඔබට බලන්න පුළුවන් මේ චාරුප වාතාවත් මේක බොහොම ලස්සනයි. අද දවසේ සිනෝන් ටුඩේ පුවත්පතේ වාර්තාව ගෙනෙනවා. එහි දක්වා තිබෙන්නේ මැතිවරණ සමයක පෙළපාලියාම මේ සියල්ලත් එක්ක violation of election laws 56 undergrads arrested වාර්තාව දක්වනවා. එනෝ 56 දෙනෙක් අත්අඩංගුවට පත් වුණා කියලා මෙම වාර්තාවට අනුව. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී දකින්න දක්වුණු විශේෂ අවස්ථා කිහිපයක් මම චාරුප වාර්තාවේ දක්වා තිබෙනවා. මහවැස්ස මැද්දේ කොහොමද සටන් බිමට ආවේ, catch me if you can ගිලිවරලා අද දවසේ උද්ෘතයව දන්න පුළුවන් චාරුප වාර්තා සමග. අද ඩෙලි මිනර් පුවත්පත මේ ගෙනෙන්නේ යනු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඊයේ කොටුවේදී පැවැත්වූ විරෝධතාපාගමන පොලිසියේදී ලෝටස් පාරේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ විසිරුව හැරියා පොලිසියට අල්ලන්න කියලා ශිෂ්‍යෝ එහාට මෙහාට දුවනවා. පොලිසිය කට්ටියත් අම්බෝ එහාට මෙහාට දිව්වා කොහොම හරි පුළුවන් නම් මාව අල්ල ගන්න කියලා. එල්ලා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ හැංගි හොරා එහෙම නැත්නම් හැංගි මුත්තන් කරනවා වගේ ඡායාරූපේ වාර්තාව මේ දක්වා තිබෙන්නේ. අද දවසේ පුවත්පත් වාර්තාව දක්වා තිබෙන්නේ catch me if you can කියලා තමයි. මේකට උද්දුතේ උදව් දෙන්නේ මේ ඉංග්‍රීසි භාෂාවෙන්. කෙසේ වෙතත් අල්ලන සෙල්ලම් කරපු වැඩි තමයි අපි නම් දැක්ක අද ටෙලිවිෂන් පුවත්පතේ වාර්තාව. ඩයලන් පුවත්පතේ චාරුප වාර්තාවත් ඒ සම්බන්ධමයි ගෙනෙන්නේ. හැබැයි ඉතින් මේ සියල්ල එක විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ඉල්ලීම් මේ චාරුප වාර්තා මේ සරල කතා එක්ක යටපත් වෙනවා. ඉතින් නවුන් මේ සිද්ධියත් එක්ක ඉල්ලපු දේවල් තමයි ඔවුන් විසින් දිගින් දිගටම මහපොළ ශිෂ්‍යාධාර කප්පාදුව නවත්තන්න කියලා කිව්වා. ඒ වගේම ජීවන වියදමන සරලන ලෙස මහපොළ ශිෂ්‍යාධාර වාරිකයේ ඉහළ දැමීමට කටයුතු කරන්න කියලා කිව්වා. ඉල්ලීම් කිහිපයක් පසුගිය කාලෙම ඉල්ලුවා. නමුත් මේවට උත්තර හම්බුනේ නැහැ. ඒ හින්දා යලිත්තාව කියලා ඔවුන් කිව්වා. තමන්ට ජනාධිපතිතුමා සමග සාකච්ඡාට අවස්ථාවක් සලසා ගැනීම සඳහා තමයි මේ විදියට ලෝටස් පාරදිගේ ආවේ කියලායි ඔවුන් සඳහන් කරේ. අද ලංකාදීප වාර්තාවත් ඒ සම්බන්ධයෙන්ම තොරතුරු ගෙනෙනවා. මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලවීම අරුණ පුවත්පතේ චාරුප වාර්තාව දක්වන්නේ. එයනෝ පොලිසියේ මහා පිරිසක් මැද්දේ මේ අහසට විද තිබෙන කඳුළු ගෑස් උණ්ඩ අද දුම්වාරය සහිතව ඔබ දකින්නේ මේ පිළිබඳ වාර්තාව අරුණ පුවත්පතෙන්. එම පුවත්පතේම ප්‍රධාන සිරස්තලයට එනවා මේ කතා එක්ක. පාස්කු ප්‍රහාරය ගැන තීරීම්කාරක සභා වාර්තාව ගැනයි මෙහි කියන්නේ. 7000ක් සිටින හමුදා බුද්ධිංශයේ ප්‍රහාරය ගැන අකුරක් හෝ වාර්තා නොවීම ප්‍රශ්නයක් කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. 7000ක සමාජික පිරිසක් සිටින හමුදා බුද්ධිංශයේ පාස්කු දිනේ ප්‍රහාරය එල්ලවන බවට අකුරක් හෝ වාර්තා නොවීම ප්‍රශ්නයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු දින ප්‍රහාරය සොයාබැලීමට පත් කළ තීරීම්කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇති බව එහි දක්වා තිබෙනවා. ජනාධිපතිරාගේ සාක්ෂි ආවරණය කිරීමට මාධ්‍යට අවසර දුන්නේ එම සාක්ෂියේ කොටස් මෙම වාර්තාව තුළ තමයි අන්තර්ගත වුණේ. වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමත් එක්ක පුවත්පතෙහි කොටස් උපුටා දක්වනවා. ඒ අනුව රටේ ලොකුම බුද්ධිංශයේ තියෙන යුද හමුදා බුද්ධිංශයට ඒත් හිටපු යුද හමුදා ප්‍රතිවරයා සාක්ෂි දෙමින් කියා තිබුණේ පාස්කු ප්‍රහාරය ගැන කිසිම දෙයක් ඔහුට වාර්තා නොකිරීම ප්‍රශ්නයක් කියලා. මේක දැක්කේ ජංගම දුරකථනයෙන් කියලා හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කියලා තිබුණා.
තිබුණා. මේ අතර මෙතෝදිස්ත දේවස්ථානයේ ඔවුන්ගේ කිලක්යක් ඔවුන් පෙරවරු 6ත් 10ත් අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇතැයි පවසමින් අප්‍රේල් 21 උදේ 8යි 24 රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයාට පණිවිඩයක් ලැබී ඇතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ කාරක සභාවේ දක්වා තිබෙනවා. ඒ අනුව මාධ්‍යවේදීන්ගෙන් බැහැරව රහසිගතව සිදු කළ සාක්ෂි විමසීමේදී රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා විසින් කර තිබූ ප්‍රකාශය උපුටා දක්වමින් මෙම වාර්තාව ගෙනෙනවා අද දවසේ. එහෙනම් ප්‍රහාරයට පෙරදා, ඒ කියන්නේ 20 වෙනිදා රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයාට WhatsApp පණිවිඩයක් ලැබිලා තිනොත් 21 දින හෝ ඊට පෙර ඕනම දිනයක ඔවුන්ගේ ප්‍රහාරයක් දියත් කිරීමට සිදු වෙන්න පුළුවන්. දේවස්ථාන සහ ඉන්දියානුවන් වැඩි පිරිසක් නැවතී සිටින හෝටල් ආශ්‍රිතව මේ ප්‍රහාරය එල්ල වෙන්න පුළුවන් කියලා පැහැදිලිව නිල වශයෙන් සඳහන් කර ඇති බව මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව තුළ අන්තර්ගත වෙනවා. ඒසේ සිද්ධ වෙද්දී වෙලාව කියලා කියන්නේ සපත ගන්නවා. එහෙම වෙද්දි ප්‍රශ්නයක් කියලා වෙලා සඳහන් කරනවා. ඉතින් හමුදා බුද්ධ්‍යාංශය, ඒ වගේම යුද හමුදා බුද්ධ්‍යාංශය, යුද හමුදා අසන්නද්ධ බුද්ධි බලකාය, SIS එක, මේ සියලු ආයතන එක තැනකින් සම්බන්ධ නොවීම පිළිබඳව සඳහන් වෙනවා. නමුත් පෙර පැවති රාජ්‍ය කාලවකවානුවේදී එක් නිලධාරියෙකු හරහා මේ සියල්ල සම්බන්ධ වූ බව තමයි සඳහන් කරේ. මේ ජෙනරල් හෙන්ද විතාරණ මහතා විසින් මේ සියල්ල සම්බන්ධ කරා, සම්බන්ධීකරණය සිදු කරා කියලා සඳහන් වුණා මේ වාර්තාවන්වල. සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තුමා පවා සවාරයක සඳහන් කර සිටියා. ඒ අනුව පැහැදිලිව පේනවා මෙච්චර ආරක්ෂක හමුදා ඉඳලා ඔවුන් බුද්ධ්‍යාංශ තොරතුරු වාර්තා කළත් මේ පිළිබඳ වාර්තා නොවීම. ඉතින් කෙසේ නමුත් පළමු වළල්ලට සහරාන්ලක ඇතුළුලා මේ තොරතුරු වාර්තා වුණා කියලායි සමහරලාට කිව්වේ. නමුත් ඒවත් මේ කතාවත් එක්ක ලොකු ගැටලු තත්ත්වයක් බවට පත් වෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව ඒක පාර්ශ්වීය වාර්තාවක් කියලා මේ අතර සඳහන් කරන්නේ පූජ්‍ය අතුරුලියේ රතනහිමියන්. ඒ අනුව ප්‍රහාරය පිළිබඳ වරද රාජ්‍ය බුද්ධ්‍යාංශය වෙත පැවරීමට උත්සාහගෙන ඇති නමුත් ආණ්ඩුව ඊට ඍජුවම වගකිව යුතු බව හි සඳහනේ දක්වනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබා දුන් වාර්තාව ඒක පාර්ශ්වීය වාර්තාවක්. තේරීම් කාරක සභාවේ එහි වරද රාජ්‍ය බුද්ධ්‍යාංශය වෙත පැවරීමට උත්සාහගෙන තියෙනවා. වත්මන් ආණ්ඩුව ඊට ඍජුවම වගකිව යුතුයි කියලා අද පුවත්පතේ වාර්තාවේ දක්වා තිබෙනවා. ඉතින් රාජ්‍ය බුද්ධ්‍යාංශයේ මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තියෙනවා, වෙලාව කියලා තියෙනවා, අදාළ තොරතුරු වාර්තා කළ තියෙනවා, අදාළ පුද්ගලයන්ගේ SMS පණිවිඩයවල් තියෙනවා, WhatsApp යවලා තියෙනවා. ගන්න ඕන තීන්දුව తీරන ගන්න වෙන්දට වෙන කෙනෙක්. ඉතින් වෙන්දටත් රාජ්‍ය බුද්ධ්‍යාංශය ගත්තේ නැත්නම් ප්‍රශ්න තියෙන්නේ කොතනද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ගත යුත්තෝ ගන්නේ නැතුව කෙසේ නමුත් අද ඇඟිල්ල දික්වන්නේ රාජ්‍ය බුද්ධ්‍යාංශයට තමයි මේ දේවල්. ඉතින් රාජ්‍ය බුද්ධ්‍යාංශ වාර්තා නොවුන නම්, මේ සම්බන්ධයෙන් නොකිව්වා නම් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම කියලත් ඔවුන්ට විතරක් මේ සම්බන්ධයෙන් චෝදනාව එල්ලන එක හරිද වැරදිද? මේ අතර දිවයින කියන්නේ පාස්කුදා ප්‍රහාරය බුද්ධ්‍යාංශයේ 7000ක් හිටියත් අධ්‍යක්ෂක තොරතුරු නැහැ, තේරීම් කාරක සභාව මවිත වී ඇති බව අද දිවයින පුවත්පත් වාර්තාව පෙර අරුණ පුවත්පතෙන් උපුටා දැක්වූ කාරණේම තමයි ඒ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ. මීට අමතරව වනාත විල්ලුව පුහුණු පාසල හෝ මාවනැල්ල බුදු පිළිම කඩාදැමීම පිළිබඳවද මේ සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා වෙලා නැහැ. ඉතින් ඒ හින්දා මීට අමතරව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා සහ හමුදා බුද්ධි අධ්‍යක්ෂ අතර යම් ගැටුමක් තිබී තිබෙනවා. මේ ආයතන අතර බුද්ධි තොරතුරු හුවමාරු වීමක් සිදුව නැහැ කියලා මේ පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙනවා. ඉතින් ප්‍රශ්නේ මම මුලින්දම සඳහන් කළා. ඉතින් වෙන රටවල රාජ්‍ය බුද්ධි අංශය කියුවෙන් පස්සේ යුද හමුදා නිලධාරීන් අනිවාර්යෙන්ම ඉන්නවා. අපේ රටේ පොලිසිය විතරයි රාජ්‍ය බුද්ධි අංශය ඉන්නේ. ඉතින් යන යුද හමුදා බුද්ධි අංශ සහ අනිකුත් බුද්ධි අංශ වෙනම තියෙනවා. ඉතින් කරුමික මහත කියන්නේ තාමත් මේ සම්බන්ධයෙන් නිසි සඳහනක් නැහැ. ඉතින් මේ බුද්ධ්‍යාංශවල නිලධාරීන් සාමාන්‍යයෙන් වැඩ කරලා තියෙන වෙනත් රටවල ජාත්‍යන්තර බුද්ධ්‍යාංශ සියල්ලේ 50%කට විතර ආසන්න ප්‍රමාණයක් යුද හමුදා බුද්ධ්‍යාංශය, යුද හමුදා සමාජික නියෝජනය කරනවා. අනිකුත් තොරතුරු සඳහා පොලිස් බුද්ධ්‍යාංශයේ සහ පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒකම වෙනත් පිරිස් ඉන්නවා. එහෙමයි මේක සැදෙන්නේ. හැබැයි අපේ රටේ එහෙම නැහැ. කට්ටිය වෙන වෙනම තොරතුරු හොයනවා. තොරතුරු හොයලා කාට හරි කියනවා. ඉස්සර කවුරු හරි තීන්දුව තියන්න ගන්න පුළුවන් නිලධාරියෝ හිටියා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් කාට හරි කිව්වෙන් පස්සේ හේමසිරි ෆර්නැන්ඩෝ මහත්මයාට වගේ ඉතින් උදේ පාන්දර SMS එකක් ආවා ගහනවා කියලා වගේ බල්ල ඉතින් නිකන් ඉන්නේ නැති. අද දවසේ අපි යන දිවයින පුවත්පතේම තවත් සිරස්සලයකට මේ වාර්තා කරන්නේ පාස්කු ප්‍රහාර තේරීම් කාරක සභා වාර්තාවේ ඇතැම් නම් නැ අගරදගුරු මැදුර පුදුම වෙලා තියෙනවා මේ කතාවත් ඇහුවෙන් පස්සේ. මේක හරි පුදුමයි. මේ මෙච්චර කල් ගෙනල්ලා බොරු මාධ්‍ය සම්දර්ශනයක් දාලා කට්ටියට එන්න කියලා කතා කරලා ප්‍රවෘත්තිය කරලා අවසානයේ අත්අඩංගුවට ගන්නත් බෑ, අවසානයේ නඩු පවරන්නත් බෑ. වාර්තාවක් විතරක් දාලා තියෙනවා. වාර්තාව බලලා අපිට සතුටු වෙන්නයි තියෙන්නේ. ඉතින් පාස්කුරිදා සිදුවෙච්ච බෝම්බ ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙළිකල තොරතුරු වාර්තාව අනුව බලනකොට එහි තවත් දෙතුන් දිනකුගේ නම් හෙළි නොවීම පිළිබඳ බලවත් ලෙස පුදුමයට පත්වන බව කොළඹ අගරදගුරු මැදුරේ මාධ්‍ය ප්‍රකාශක ජූට් ක්‍රිෂාන්ත ප්‍රියතුමා සඳහන් කර තිබෙනවා. මෙම වාර්තාවේ දක්වලා තියෙන්නේ මේ වාර්තාවත් එක්ක එහි සඳහන් දක්වලා තියෙන කාරණේ තමයි අද
මේක වේලාසනම දැනුම් දෙන්නට තිබුණා. ඉතින් කෙසේ වෙතත් වේලාසන දැනුම් දීලා මේක හරියට කිව්වනම් පාස්කු ඉරිදා ප්‍රහාරය බෝම්බ ප්‍රහාරය පිළිබඳ මුස්ලිම් දේශපාලඥයන් දෙතුන් දෙනෙකුට ඇඟිල්ල දික්ුණා. අප පමණක් නොමේ පිළිගත් දේශපාල බොහෝ දෙනෙකු ඇඟිල්ල දික් කළා. පුදුමයට කරුණක් ඔවුන් ගැන වචනයක්වත් මේ වාර්තාවේ නැහැ. මුස්ලිම් දේශපාලකයන් දෙසට හේතු සාධකවයි ඇඟිල්ල දිගුණේ. ඔවුන් ගැන අඩංගු නොවීම මේ වාර්තාවේ හරිම පුදුම සහගතයි. ඉතින් ඒ වියතුමා මේ ප්‍රකාශය කළේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳ කළ විමසීමකදී රදගුරු දොර වෙනුවෙන් අදවස දිවයින පුවත්පතේ වාර්තාව සඳහන් කළ තියෙනවා. අපූරු ඉතින් කියන්න තියෙන වෙන කියන්න දේවල් නැහැ. ඉතින් මේවා ඔක්කොම එකිනෙකාට ඕන විදිහට වාසි සහගත තත්ත්වයන් රන් දෙන විදිහට හදපු වාර්තා බව අගරදගුරු මැදුර පුදුම වුණයි කිව්වන් පස්සේ තව කියන්න දේවල් නැහැ. ඉතින් දේශපාලනයක් කරන්නේ අගරදගුරුතුමන්ලා පුළුවන් තරම් මේ තත්ත්වයේ සමනයට පත් කරන්න තමන්ගේ ජනතාව සමග කටයුතු කළා. අවසානයේ සිද්ධ වෙලා තියෙන මොකද්ද කියන එක දැන් පැහැදිලි. ඉතින් මේ ජනතාවට සාධාරණයක් හිටුවිය යුතු නැද්ද? මේ රටේ මේ ජීවිත බිලිදුන්නු අයට ප්‍රාණ පූජාකරුවන්ට යම්කි සාධාරණයක් විය යුතු නැද්ද? අහන්න තියෙන සරල කතාව එයයි. ඉතින් එයට ඕන් නැතිව හින්දා වෙන්නේ නැතේ. මේ බොහොම සරල වார்த்தාවක් හදලා මේක ඉවර කරලා තියෙනවා. අඩු ගානේ මේක නඩුවක් පවරනවා නම් ඒ නඩුව කොහොමද පවරන්න පුළුවන්? අදාළ වරදකරුවෝ කරන්න පුළුවන් කොහොමද? ජනාධිපති අගමැතිත් වරදකරුවෝ කරලා තියෙනවා. රාජ්‍ය අමාත්‍යවරු වරදකරුවෝ කරලා තියෙනවා. ඒගොල්ලන්ට නඩු දානවද? ඒගොල්ලන් අත්අඩංගුවට ගන්නවද? ඒ කවදද? මේ ගැටලු අපි හැමෝටම තියෙනවා. අපි මේ සියල්ල එක අපි යමු මෙතනින් එහාට අද දවසේ කරන ප්‍රකාශයකට. මව්බිම් පුවත්පති සුළු ජාත ජනතාවගේ ආරක්ෂාව තහවුරු වන්නේ සජිත් දිනුවොත් විතරයි. මව්බිම් පුවත්පතේ සිරස්තලයේ එසේ සඳහන් කරන්නේ රිෂාඩ් බදුදීන් අමාත්‍යතුමා. මේතුමගේ නම තියෙනවද කියලා පාස්කු ප්‍රහාරේ පොඩ්ඩක් ඔයලා බලන්න ඕන. තව පොඩ්ඩක් වැඩිපුර කියවුවොත් බලා ගන්න පුළුවන් මේ හොයල ඉවරලා එතුමගේ නමවත් තියෙනවද කියලා. මොකද එතුමට චෝදනාවක් එල්ල වෙච්ච හින්දා ඒ කෙසේ වෙතත් අද දවසේ එතුමාගේ ප්‍රකාශයක් තමයි පුවත්පත් වාර්තාවේ දක්වලා තියෙන්නේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන්ම මේ රටේ සුළු ජනතාවගේ ආරක්ෂාව තහවුරු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණයෙන් එතුමා ජයග්‍රහණය කළොත් පමණයි කියලා රිෂාඩ් බදුදීන් මහතා සඳහන් කරනවා. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොරව මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදිය වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වුණොත් පමණයි මේ එතුමාගේ සඳහන උපුටා දක්වනවා ඒ සම්බන්ධයෙන් තොරතුරු මේ විදියට. ඒකම තවත් සංවිධාන කීපයක ප්‍රකාශයන් අපි පුඩා දක්වන්න සූදානම්. අපි වෙලා බලමු ඊට ඉස්සෙල්ලා. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. අපි අපේක්ෂකයෝ ළඟට යන්න යන්නේ නැහැ. ඕනනම් අප ළඟට එන්න එසේ ප්‍රකාශ කරන්නේ අද දවසේදී සුමන්තිරන් මහතා. ඒ අනුව මව්බිම් පුවත්පතේ තොරතුරු වාර්තාවේ දක්වා තිබෙනවා දෙමළ ජාතික සන්ධානයේ ඇතුළු දෙමළ කණ්ඩායම් කිහිපයක් පහුගිය දවසක දේශපාලන පක්ෂ කිහිපයක් එක් වෙලා සාකච්ඡා කළ යෝජනාවලියක් ලබා දුන්නා. ඉතාමත්ම බැරෑරුම් යෝජනා ගණනාවක් මේ යෝජනා 13 අන්තර්ගත වෙනවා. කෙසේ නමුත් තමන්ගේ සහාය ලබා දෙන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන අපේක්ෂකයට කියලා කිව්වා. එහිදී තමයි මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් සමග සාකච්ඡා පවත්වන්නේ යන්න අවශ්‍ය නැහැ. අනිවාර්යෙන් අප ළඟට ඇවිල්ලා එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. අපි මේක ඉදිරිපත් කරලා ඉවරයි. මේ අද දවසේ සුමන්තිරන් මහතාගේ ප්‍රකාශය. මේ අතර තමයි උපශීර්ෂ වාර්තා දෙකක් දක්වන්නේ සිලොන් ටුඩේ පුවත්පතේ TNA in discussion with PM on 13 proposals. වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනවා කියලා. ඉතින් යන්නේ නැහැ කවට මේ සාකච්ඡාව පවත්වනවා. සම්බන්ධන් මහත්මයා අද දවසේ සමහරට සුමන්තිරන් මහත්මයා නොදන්නවත් දන්නෙත් නැහැ. කොන්දේසි ගැන කතා කරන්න තමයි මේ සාකච්ඡාව කැඳවලා තියෙන්නේ. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ නායකාර සම්බන්ධන් මහතා සහ එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක MA සුමන්තිරන් මහතරුන් පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වෙලා ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කළා තියෙනවා. එතුමත් ගියා. ඉතින් ඒ හින්දා නොදැනින්න විදිහක් නැහැ. කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් මේ යෝජනා පිළිබඳ තමන් මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සමග සාකච්ඡා පවත්වන ලබන්නේ දෙමළ ජාතික සන්ධානයේ EPRLF සහ දෙමළ ජනතා එකමුතු යන දේශපාලන පක්ෂ සාමූහිකව බව, ඒ වගේම අත්සන් කරන ලැබූ ගිවිසුමත් එක්ක මේ ඉල්ලීම් 13 ඉදිරිපත් කරන බව මෙහිදී සඳහන් කළ තියෙනවා. ඒ අනුව මේ ඉදිරිපත් කරන යෝජනා මාලාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව එහි සඳහනේ දක්වා තිබෙනවා. අද මව්බිම් පුවත්පතේ තොරතුරු වාර්තාවේ දක්වා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන්ම මේ විදිහටයි. ඒ අනුව කොන්දේසි ගැන කතා කරන්න සම්බන්ධන් රනිල් හමුවේ කියලා මේ වාර්තාවේ ඔවුනුත් ප්‍රධාන සිරස්තලයේ විදිහට දක්වා තියෙද්දි තමයි මේ
යම්මාක් අපි බලමු විමසි රස්සලයත්. ඉතින් ඒ අනුව මේ තමන්ගේ යෝජනා 13 ඔවුන් විසින් ඉදිරිපත් කර තිබෙනවා පෙරකී පරිදිම. මේ සම්බන්ධයෙන් වෙනම සාකච්ඡා කරන්න විග්නේෂන් මහත්මයට සම්බන්ධන් මහත්මයට කතා කරනවා කියලා සඳහනක් දක්වා තිබුණා යාපනයේ සංචාරය තුළදී. නමුත් එය නෙවෙයි මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. වෙනම සාකච්ඡාවක් පැවැත්විලා තියෙනවා කියලා පුවත්පතේ සඳහන් කරනවා. ඒ වගේම මේ ඉල්ලීම් 13 සම්බන්ධයෙන් කතා කරද්දී ව්‍යවස්ථා විරෝධී TNA කොන්දේසි ගැන නඩුමගට යනවා කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිච්ඡ සංගමය ඊයේ දවසේ සඳහන් කළා තියෙනවා. ඒ අනුව මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ තියෙන ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ තියෙන යෝජනා ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආකාරයට දේශපාලනික යෝජනා මේ ඉදිරිපත් කළ තියෙන්නේ. ඒ හින්දා අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකිද යන සම්බන්ධයෙන් අධ්‍යයනය කළා කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමය ඊයේ දවසේ ප්‍රකාශ කළා තිබෙනවා. මේ අතර තමයි ජාතික ආරක්ෂක නව නීතිවලට විරුද්ධ හේතුව ගෝඨා කිව යුතුයි අද දිවයින පුවත්පත කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය. ජාතික ආරක්ෂා පිළිබඳව නව නීති ගෙනෙනවට විරුද්ධ වන්නේ කුමන හේතුවක් නිසාදයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වහා රට හමුවේ ප්‍රකාශ කළ යුතු බව, එසේ විරුද්ධ වනවා නම් මේ සඳහා තමන් සතු වැඩපිළිවෙල කුමක්ද කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා හෙළි කළ යුතු බවත් දවසේ සඳහන් කරන්නේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් විදිහට. පුවත්පත් වාර්තාවේ සඳහන් කරනවා යනුව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් හෝ නැත්නම් වෙනම ප්‍රකාශයක් කරලා හරි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැන් නීති ගේන්නේ යන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයයි මේවට විරුද්ධ කියලා කියන්න ඕනලු අද දවසේ දිවයින පුවත්පතේ සිරස්තලය. එතුමයි ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙන ආයතන මොකටදනේ තව නීති අද අගමැතිතුමා කියනවා ජනාධිපති ලේකම්තුමා කිව්වා මේ සියල්ල එක ප්‍රශ්නයක් නැහැනේ. අද දවසේ අරුණ පුවත්පතේ සිරස්තලයට ඉන්න අතුරුව එන්නේ ඒ අනුව තමයි ගෝඨාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම අද එළි දකිනවා අරුණ පුවත්පතේ වාර්තාව. ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශයට අමතරව පළාත් 9 සඳහා වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදි කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම් වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම ජනාධිපතිවරණයට සහයෝගය දක්වන දේශපාලන පක්ෂ එකමුතුවෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බව කියන්නේ. ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශ්‍රේෂ්ඨ 20ක් කේන්ද්‍ර කොට ගනිමින් සකස් කරන විශේෂයෙන් ජාතික ආරක්ෂාව නව ආර්ථික සංවර්ධන සැලැස්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හඳුන්වා දීමට නියමිතයි කියලායි සඳහන් කරන්නේ. ඒ අනුව මයිදන්නේ ආගමැතුමාටත් සමහර විට උත්තර මේකේ තියෙන්න පුළුවන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ බලනකොට. මේ අතරේ අද දවසේ ජන රැලි පැවැත්වෙන්නේ කොහොමද කියලා සඳහන් කරනවා. අද දවසේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජන රැලි 3ක් පවත්වනවා. ඒ අතර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජන රැලි 3ක් පවත්වනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ 4යි, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 3යි, අන්ද්‍ර කුමාර මහත්මයා ජන රැලි 5යි. ඒ අනුව අද සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජන රැලි පැවැත්වෙන්නේ කොයි ආකාරයටද කියලා තමයි මේ සඳහන් කරන්නේ. ජනරලි 3ක් තියෙනවා යනු අදවස තුන්ට කඹුරු පිටියේදී, හව 4:05 හක්මන මුලටියන ක්‍රීඩාංගණයේදී, 4:55 මුල්කිරිගල වලස් මුල්ලේ, හව 5:45 බෙලියත් ලුණු කඩේ හන්දියේදී පැවැත්වෙනවා ජනහමු. ඉතින් අර පහුගිය දවසක දීවර සමුළුවට ආවු නැති අයටත් ඒකට යන්න පුළුවන් කියලා මතක් කරන්න තියෙන්නේ. මොකද එතුමාට එන්න බැරිලා තිබුණා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අද ජනහමු 3ක් පවත්වන්නේ බදුල්ලේදී. බදුල්ලේ තියෙනවා අදවස 4:00 බණ්ඩාරවෙල නගරයේදී, 7:00 ඌව පර්ණගමදී, ඒ වගේම හවස 3:00 තවත් ජනහමුවක් සංවිධානය කරලා තිනවා ප්‍රධාන ජනරලියට අමතරව බණ්ඩාරවෙල ඌව පර්ණගම වැලිමඩදී. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සඳහා සහභාගී වීමට නියමිතයි. අන්ද්‍ර කුමාර දිසානායක මහත්මයා රැලි 5ක් පවත්වනවාද. ඒ ත්‍රිකුණාමලය, මුතුර්, ඔට්ටමාවඩි, එරාවුර් යනු රාත්‍රී 8:00 මඩකලපුවේදී පැවැත්වෙන ඔහුගේ ඊළඟ රැලිය. ප්‍රධාන රැලි මේ විදිහට පැවැත්වෙනවා කියලා මතක් කර සිටිනවා. යන අයට යන්න පුළුවන්, අහන අයට අහන්න පුළුවන්, බලන් ඉන්න කැමති කට්ටියට බලන් ඉන්න පුළුවන්, අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ට යන්න පුළුවන්, ගිහිල්ලා කියන මොනවද කියලා වාර්තා කරන්න පුළුවන්. මේ ඔක්කොම තමයි අද මතක් කළේ. මේ අතර තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම 30 වෙනිදා සිද්ධ වෙනවා කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ දවස් 15ක් තියලා තමයි මේ පාර ඡන්දෙට ඉස්සලා දවස් 16ක් ඉදින් ඡන්දේ දවසත් එක්ක ගත්තොත් තියලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වන්නේ. ඉතින් ඉතාමත්ම කෙටි කාලයක් තියෙන රූපවාහිනී සාකච්ඡාවක් වුණත් පැවැත්වීමට මේක වේලාසන පැවැත් ඉදිරිපත් කරා නම් අපි විශ්වාස කරනවා ඉතාමත් වටිනවා. ඉතින් ඒ කෙසේ වෙතත් අවසාන මේ ලැබෙන දවස් කිහිපයේ හරි අපි හිතනවා ඔබට ශ්‍රේෂ්ඨ ගණනාවක් පිළිබඳ කියවන්න වෙනවා, අධ්‍යයනය කරන්න වෙනවා. ඒ වගේම පැරණි මහින්ද චින්තනයේ කිව්වේ මොනවද, රට හදන වැඩපිළිවෙලේ කිව්වේ මොනවද, එතකොට අගමැතිතුමාගේ පංචවිධ ක්‍රියාවලිය කිව්වේ මොනවද, පංචවිධ ක්‍රියාවලිය කියපුවා මේවා වෙනස්ද, විෂන් 2020 එකේ තිබිච්ච ඒවා වෙනස්ද, දැන් මේ පාර රැකියා ලබා දෙන්න වෙන විදියකටද, අපිට මේ ඔක්කොම කියෝ ගන්න වෙනවා. ඉතින් මම සෑහෙන අඩු කාලයක් තියෙන ඉතින් මම ඇත්තටම අපරාදේ පොඩ්ඩක් වේලාසන දැම්ම නම් කොච්චර හොඳයිද කියලා හිතෙනවා. කියෝන කට්ටිය හරි කියෝ ගන්න තිබ්බා.
මේ අතරේ අපි එනවා අද තවත් සිරස්සල කිහිපයකට. ඉතින් මේ අතරින් උපුටා දක්වන්නේ අද දිවයින පුවත්පති උපශේෂ වාර්තාව. මේ උපශේෂ වාර්තාව දක්වන්නේ තීරීම් කාරක සභාවේ විවිධ චෝදනා ලැබුව අය සිටින ඔවුන්ගේ වාර්තා පක්ෂාග්‍රාහී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ වහනුවරදී එල්ල කරපු චෝදනාවක් පුවත්පත් වාර්තාවේ ගෙනෙන්නේ. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන තීරීම් කාරක සභාව පිළිබඳව තමයි එහිදී අදහස් දක්වන්නේ. ඒ අනුව විවිධ චෝදනාවට ලක් වූ අය මෙතන ඉන්නවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දල්දා මාලිගාවට පැමිණ දල්දා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරු මාධ්‍යමයේ සඳහන් කරා දන්ත ධාතුන් වහන්සේගේ වැඩ පුදා ගැනීමෙන් අනතුරුව පාර්ශව ගණ්ණායක නායක ස්වාමින් වහන්සේ සහ අනුනායක ස්වාමින් වහන්සේ බැහැදුටුවා. යනු මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවා ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියෝ, එවැගේ මල්වතු පාර්ශව අනුනායක පූජ්‍ය දෙමුල් කුමරේ විමල ධම්ම නාහිමියන්, අනුනායක ස්වාමින් වහන්සේ නියංගොඩ විජිත සිරි නාහිමියෝ බැහැදුටුවා, එවැගේ මාස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ඥානරතන නාහිමියන් බැහැදුටුවා, එවැගේම වෙනරුවේ උපාලි අස්කිරි පාර්ශව අනුනායක ස්වාමින් වහන්සේ, ආනමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින් වහන්සේ බැහැදුටුවා. ඒ අයින් අනතුරුව තමයි මාධ්‍ය සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළේ. අද දිවයින වාර්තාවේ එය උපුටා දක්වනවා. මේකම අපිනවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයකට. සහරාන් සමග සම්බන්ධතා පැවැත්ුනේ කුමන ජනපතිද යන්න සොයා බැලීම වටනවා කියලා පරීක්ෂණ පැවැත්වීම වරදක් නෑ කියලා කියන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා. යනු සහරාන්ලා හැදුනේ වැඩුනේ කාගේ ආශිර්වාදයෙන්දයි සොයා බැලිය යුතුයි කියලා සඳහන් කරන්නේ අද රනිල් වික්‍රමසිංහ මහතා උපුටා දක්වන්නේ අද පුවත්පතේ උපශීර්ෂ වාර්තාව. මේ අතර සජින්ද වාස් සජිත් එක්වීම ගැන ආණ්ඩු පක්ෂයේ ගාල්ලේ මන්ත්‍රීවරුන්ගේ විරෝධයක් ඇති වෙලා තියෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහත්මයා සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කරගැනීම සම්බන්ධව තමයි ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරු මේ විදිහට ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධයක් පැවැත්තිලා ඇති වෙලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් ලබන මැතිවරණ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අසාධාරණයක් සිදු නොවන ආකාරයට නාම යෝජනා සකස් කරන්න කියලා සජින්ද වාස් ගුණවර්ධන මහත්මයා නාම යෝජනා ලබා දෙන්න කියලා මන්ත්‍රීවරු ඉල්ලීමක් කළා තියෙනවා කියලා පුවත්පතේ කියන්නේ. ඔවිදි මනුෂ්‍ය නානක් කර්මාත්මෙන්ඩලට වඩා වැඩිපුර හදිසියක් ගත්තොත් නේද කොයි දිනෙක ඉන්නවද ගාල්ලේ මතක් කරනකොට මේ මනාපේම ගත්තොත් එහෙම අද දවසේ තොරතුරු වාර්තාව මේ විදිහට පුටා දක්වන්නේ. අපි එනවා ඉන් අනතුරු පුටා දක්වන්න අද දිනමින පුවත්පතේ සිරස්තලය. අනුකමිටු වාර්තාව කඩිනමින් මැතිසබේට දාන්න කියලා කියන්නේ වතු සුව සේවා මධ්‍යස්ථාන 450ක් අමාත්‍යාංශයේ යටතට කියලා දිනමින වාර්තාවේ. වතු රෝහල් ඇතුළු වතු කරේ පිහිටි සෞඛ්‍ය ආයතන 450ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතට පවරා ගැනීමට නිර්දේශ කරනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය හා මානව සුබසාධනය සමාජ සයබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ මේ සම්බන්ධයෙන් යෝජනා කරලා තියෙන්නේ. මේ අනුව වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවේ විෂය භාර අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාව සූදානමින් ඉන්න බව පුවත්පත් වාර්තාවේ සඳහනේ දක්වා තිබෙනවා. අද දවසේ මේ වාර්තාවේ දක්වන්නේ දිනමෙන පුවත්පතේ සජිත්ගේ සහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජවිපේ ඇතුළු පක්ෂ හතරක පිරිස ඇවිල්ලා ඉන්නවා කියලා. කියන්නේ ජවිපේ කට්ටියත් ඇවිල්ලාලු සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සහයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කට්ටිය නම් පහුගිය දවස්වල මෙනවා කිව්වා. කෙසේ වෙතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ පිරිස මෙසේ ආවා කියලා තමයි අද දවසේ සඳහන් කරන්නේ මේ දිනමින පුවත්පතේ උපශීර්ෂ වාර්තාව. මේ අතරම උපුටා දක්වනවාද උදේ ගම්මන්පිල මහත්මයාගේ ප්‍රකාශයක්. සජිත්ගේ රසකතා කියලා පොතක් ලියන්න ඔහු බලාපොරොත්තු වෙනවලු. මාරයි. සජිත්ගේ රසකතා නමින් දිවයින පුවත්පත කියන්නේ යනුව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළරුමේ නායක උදේ ගම්මන්පිල මහතා විසින් විශේෂ පොතක් කියලා දක්වන්න බලාපොරොත්තු වෙනවලු. එනු සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් කළා සැප්තැම්බර් මාසේ 27. ඒ තමයි ඉදිරි දින 50 තුළ පුළුවන් නම් ගොංකතා පහකට වඩා නොකිය ඉන්න කියලා. ඒ කියන්නේ දින 10කට කියන්න පුළුවන් එක ගොංකතාවක් විතරයි කියලා. නමුත් දින 13 වෙන විටම ගොංකතා පහම කියලා ඉවර කරා. ඒ හින්දා එතුම ගැන කියන්න කතා ගොඩක් තියෙනවා කියලා අද දවසේ මේ කියනවා. ඉතින් සජිත්ගේ රසකතා පොතක් ලියන්න නම් දෙයක් නෑ. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සම්පූර්ණයේ දේශනාවන් අඩංගු CD තැටියක් මේ දවස්වල වෙළඳපොලේ තිබෙනවා. මම හිතන්නේ බොහෝ දෙනෙක් මිලට ගන්නවා. මොකද ඒ සම්බන්ධයෙන් පාක්ෂිකයෝ බොහෝ දෙනෙක් එතුමේ කතා හොයන්න බලන්න, එතුමා ඉදිරිපත් කරපු මතවාදයන් පිළිබඳ දැනගන්න, ඒ වගේම එතුමාගේ ප්‍රතිපත්ති පිළිබඳ හොයන්න බලන්න. ඉතින් ඒ හින්දා මේ DVD පටය මම හිතන්නේ දැන් හොඳ ආදායම් වාර්තාවක් ලැබලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. පිටකොටුවේ වෙළඳපොලකින් යවම කිව්වේ පාරේ යනකොට වෙන්දට වගේ නෙමෙයි කොටුවේ යනකොට ගහලා තියෙනවා, එල්ලලා තියෙනවා වෙන්ද තියෙන DVD කඩවල. ඉතින් පොත් ලියන්න ඉස්සෙල්ලා අපිට ලේසියෙන්ම DVD පටයක් ගන්න පුළුවන් වෙයි කියලා මතක් කරමින් අපි කෙටි විරාමයකට ගිහිල්ලා එන්නම්. තවත් තොරතුරු අරගෙන හමුවෙන්නේ මේ විරාමෙන් අනතුරුව. රජයේ සේවකින්ගේ මූලික පඩිය 22,000 තියුණ මිනිහාගේ පඩිය වැඩි උනේ 46,000. ගමුන්නාසලට මතකද? රුපියල් 10ට තියුණ පහන් ගෙඩිය
රුපියල් 60 දක්වා වැඩි වුණේ රාජපක්ෂලා කාලේ. පුතානෝට දිනන්න පුළුවන් ටෙනිසන් කුරේ බන්දු සමරසිංහ අයියාක තරගකට ගියෝ. නන්ද කුමාර දිසානායක මැතිමත් එක්කත් අපි සාකච්ඡා කරන්න සූදානම්. ඒ වගේම මහේෂ් සෙන්නායක මාත්‍යත් එක්කත් අපි සාකච්ඡා කරන්න සූදානම්. අපි ජයග්‍රහණයෙන් පස්සේ මේ රටේ තමුන්නාන්සේලාට වග කියන රජයක් අපි බිහි කරනවා. තේරෙන අරුණ ප්‍රධාන අනුග්‍රහය Estemont සම අනුග්‍රහය LB ඇසෙසුරු Champion අපිට Champion Kiss Absolute Juice Sunquick මාතෘ ෆ්‍රීලන් මස්තරි ජීවිතේ ඕනම දෙයකට මොහොන දෙන්න මම ලෑස්ති. ලස්සන පටන් ගන්න පිරිසිදු කමින්. ඒ නිසායි ඔෆ්මාක් ගෝල්ඩන් ෆේස් වොෂ් එක දවස පටන් ගන්න ඕනේ. ඔෆ්මාක් නිසා ජීවිතේ ඕනම දවසකට මොහොන දෙන එක දැන් අභියෝගයක් නෙවෙයි. රන් කරල් නොල තුල පින්කෙතයි නිල් රුවන් දිලෙන මුතු පිරිබිමයි සිව්මාන දිසාරකෙන් වතුයි මේ ශ්‍රී ලංකාවේ අංක එකේ වේගවත්ම ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් නැවත නැවතත් ඌක්ලා සම්මානයෙන් පිදුම් ලබයි. මොබිටෙල් ඔබ සමගයි සැමදා. මෙඩෝලි තේගිවාසන රස හඳුනන ගෘහණියන්ට මෙඩෝලි වෙතින් මුළු තැන්ගේ උපකරණ. It's good to know the truth. The Sunday morning, every Sunday. Diva Fresh Grand 550 budget pack එක රුපියල් 95යි. කාලගුණය කොහොම වුණත් Rhino නම් වහලට safe තමයි මුළු ගෙදරම. Rhino cement roofing sheets. Then you know Rhino. I know. Dammika Motor Traders Private Limited Kalamovila. Telephone 2828222. ඇති බයෝටීන් මගින් ශක්තිමත් කෙස් කනමක් වගේම මරයින් කොලජන් මගින් පැහැපත් සමක් ලබාදේ. සදිව් තලයේ අසිරි විඳින්න ශ්‍රී ධනංජය සංචාරකයෝ සමග තායිලන්තයට එන්න. අරුම පුදුම සියාම නිර්මිත සැනකෙළියේ විනෝද වී අත පිරෙන්න ෂොපින් යන්න. අමතන්න 0713 701 0112 199 499. රයිගම් දෙවිනි බෙත නූඩල් සමග රයිගම් ඩබල් චිකන් සෝයා ශක්තියේ රසමුසුව. ඇනේෂියා බැංකුවේ කරන්න ඉතිරි. Give me 1 minute. Raven hair color shampoo. Hisakis walata deerthimat kalu varnayak laba de. Sha, kollek wage ne. Raven taruna penuma vinadi pahen. Encyclopedia Pro vitamin khanija labana saha anikut wedagath posha padartha walin samimat kara atha. Nenawat anubumak. Mehemat lab karanawada ban? Meeka kane gahan indala kanath gewila. Software ekak naddha? SMS නවකතාවට reply කරන. shopping කරන්න ගියාමත් video call. ඉතින් bro, credit ඉවරයි කියන්නේ. කොහෙද? කෙල්ල දන්නවා බම් මේක රුපියල් 99කම talk time එකේ MB 350කුයි තියනවා කියලා. ඒ මදිවට SMS 1000ක්. Hello, betiyo. මේ ඔය එහාට 99 කාඩ් එක දාගෙන අඩාගෙන ඉන්න එපා. දැනගෙන දාගන්න. ඔබට හෘද ආබාධ තිබේද? කලින් හඳුනා ගන්න දකුණු ආසියාවේ පළමු වරට పూర్ව රෝග නිර්ණය කිරීමේ හැකියාව සහිත CT ස්කෑනරය ලීසන්ස් රෝහලින් හඳුනා ගන්න. මංචි සන් ක්‍රැකර්ස් salt and pepper කළු සුදු රසය. ෆේෂියා ප්‍රීමියම් වල ඇති ස්වාභාවික අන්තර්ගතය මගින් මගේ සම ඇතුළතින්ම පෝෂණය කර දිදුලන බවක් ලබා දුන්නා. President superstar Digital Stick. Now with Akshane, Supiritum Digital Adhakim. November Palavana Dasik Tunmuna Dadakwa, Davasapura BMI CHD Pevatina Infotel Pradarshani Samagin Oba Tekvi. Seata Panaha Dakwa Vu Vasi Dimana Atvidinna.
කරන අරුණ ශ්‍රී ලංකස් බ්‍රෙක්ෆස් ෂෝ ඔබයාලි දෙරණ අරුණ සමග සජීවීව එකතු වෙන්නේ පාස්කු පිළිබඳ තේරීම් කාරක සභාව පිළිබඳව තමයි අපි කතා කළේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවේ වාර්තා පිළිබඳ පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක් දැන් අදහස් පළ කරන්න පටන්ගෙන අපි බලමු මේ වාර්තාවේ සඳහන් දේ පිළිබඳ ඔවුන් පළ කරන අදහස්. විශේෂයෙන්ම මේ කාරක සභාවේ සමාජිකයන් බැලුවට පස්සේ බුද්ධ්‍යංශ සමග දීර්ඝ කාලයක් තිස්සේ වෛරයෙන් පසුවුණු පිරිසක් තමයි එහි සිටින්නේ. බුද්ධ්‍යංශ මෙහි වැරදි කරු නම් ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපිට පැන නගින්නේ. බුද්ධ්‍යංශ මගින් ලබා දුන්න තොරතුරු නිසි පරිදි ක්‍රියාවට නැංවේ නැහැයි කියලා පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වැරදිකාරයෝ වුණේ කොහොමද? ඔහුට එරෙහිව අධිකරණයේ ක්‍රියාමාර්ග අනුගමනය කරේ බුද්ධ්‍යංශ නිසි පරිදි තොරතුරු ලබා දුන්නා ඒවා නිසි පරිදි ක්‍රියාවට නැංවේ නැහැ කියන පදනම මත විෂය භාර අමාත්‍යවරුන්ට වාර්තා 25ක් ලබා දීලා තියෙනවා. ඊළඟට ආරක්ෂක ලේකම්වරයාට වාර්තා 96ක්, පොලිස් පරිතුමාට වාර්තා 31ක් රාජ්‍ය බුද්ධ්‍යංශ අධ්‍යක්ෂකයාරා විසින් ලබා දීලා තියෙනවා. එතකොට ඒ ලබා දීමට උත්තරේ තමයි පාර්ලිමේන්තුවෙන් සියල්ලටම වග උත්තරකරු බවට පත් කරනවා එම පුජ්‍යලය. රාජ්‍ය බුද්ධ්‍යංශයේ ප්‍රධානියා පමණක් මේකට හිර කරන්න තියෙන උවමනාව කුමක්ද කියන එක පැහැදිලි. මේ අන්තවාදීන්ට උවමනා වෙලා තියෙනවා 2015 ජනවාරි 8 වෙනිදා ආරම්භ කළපු රජයත් එක්ක ඔවුන් මේ රටේ බුද්ධ්‍යංශයේ ඉතාම බරපතල විදියට මර්ධනය කළා. මොවුන් යන්න ප්‍රථමයෙන් රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානියත් අත්අඩංගුවට ගන්න තත්ත්වයට තමයි මේ අරාදිමින් ඉන්නේ. වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් අපරාධනේ පූජිත් ජයසුන්දර හිරේ ඉන්නේ, අපරාධනේ හේමසිරි ප්‍රනාන්දු හිරේ ඉන්නේ, ඒ මහත්තුරු පවුනේ උපාසක මහත්තුරු එළි ඉන්න බෑ. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාට මේක අත පියදා ගන්න බෑ. එතුමා කරට උඩින් අත දාගෙන ඉන්නේ වෙන කවුරුත් එක්ක නෙවෙයි, සහරාන්ට වක්‍රව සහ රහස්‍ය ක්‍රමවලින් උදව් කරපු මහත්තුරුත් එක්ක තමයි කරට උඩින් අත දාගෙන තියෙන්නේ. රිෂාට්ලා, හකීම්ලා, හිස්පුල්ලලා, අසාසාලා මේ සියලු දෙනා. ඒක නිසා කිසිසේත්ම මෙතුමාගෙන් අපිට අනාගතයේදී බුද්ධ්‍යංශ වර්ධනය කිරීමක් වගකීමක් දරයි කියලා විශ්වාසයක් අපිට නැහැ. අද ඇතුල් පිටුව දිවයින පුවත්පතේ වාර්තා කරන්නේ පාස්කු ප්‍රහාරය ගැන තේරීම් කාරක සභා නිර්දේශයක පාර්ශ්විකයයි අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ කරන ප්‍රකාශයක්. අපි උන්වහන්සේගේ ප්‍රකාශය උපුටා දැක්වුවා අධර්ණ 24 meter සුළු මොහොතකට ඉස්සල අපේ වාර්තාවක් විදියට. එදින් අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාව මෙහිම දක්වන වෙලාවේ ඊයේ තවත් මාධ්‍යම කීපයක් පැවැත්වුවා. ඉන් එකක් තමයි විශේෂයෙන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව තේරීම් කාරක සභාවින් රිෂා අමාත්‍යවරයෙකුට චෝදනා එල්ල වෙනවා. ඒ අමාත්‍යවරයෙක් තමයි රවුෆ් හකීම් අමාත්‍යවරයා. ඉතින් යනවා, ඔහු කිසිදු සම්බන්ධයක් තිබුණ නැහැ. මම ගැබිනි මාතාවක් බලන්න ගියා රෝහල්ට. ඒ අවස්ථාවේදී මේ සහරාන්ගේ පිරිස රැඳී සිටියා කියලා එතුමා ප්‍රකාශයක් කළ තිබුණා. හරි අපූර්වයි නේද ගැබිනි මාතාවෝ ඉන්න වාට්ටුවේ කොහොමද පිරිමි කෙනෙක් ඉන්නේ කියලා. මේ අතර ඊයේ ප්‍රශ්නයක් මතු කළා කෙනෙක්. අපි ඔහුගේ කතාව අහමු. හකීම් මාත්‍යා දිගින් දිගටම අනා ගන්නවා තමන් නිර්දෝෂීභාවය ඔප්පු කරන්න ඕන නම් අඩුමතරමින් ඒ සම්බන්ධව පැහැදිලි විස්තරේ දෙන්න. එහෙම නැතුව බොරුවට බයිලා ගහලා වැඩක් නැහැ. ඊයේ දවසේදී මාධ්‍ය හමුවේදී හකීම් මාත්‍යා කියනවා තමන්ගේ පක්ෂයේ පාක්ෂිකාවක් ගැබිනි මාතාව බලන්න ගියාලු ඒ වාට්ටුවට. ඒ ගිය වෙලාවේ හැරලා බලනකොට අනිත් ඇඳේ ඉන්නවලු සහරාන් හාෂිමිගේ මල්ලි. ඒ කියන්නේ ගැබිනි මාතාවරුන්ගේ වාට්ටුවේ පිරිමියෙක් කෙනෙක්. මාරයි තාරාශ්‍රී මල්ලික හම් වෙන්න ගියේ මං විතරක් නෙමෙයි, එතන තවත් කෙනෙක් ඉන්නවා. MSM Ziyad Muslim Organizer ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2019 දැනුයියා මහින්ද මහත්තයර වැඩ කරන්නේ. ඊට කලින් 2015 SLMC එකෙන් වැඩ කරලා දැන් නගරසභාවේ මන්ත්‍රී කරි. අපිට කියන්න තියෙන්නේ ඔතනදී වැඩි අනාගන්න එපා. තවත් පින්තූරයක් ඊයේ අපේ ගලබඩත්වයේ ඥාන්සාර හාමුදුරු හෙළි දැක්වුවා. සහරාන් ඉන්නවා ඔතන, ඒ වගේම සහරාන්ගේ මල්ලි සේනී ඉන්නවා, තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ මැද්දේ ඉන්නේ නියෝජ්‍ය අමාත්‍ය අලි සාහිර් මෞලානා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් එකේ ඒ 2015 මැතිවරණයට ඉදිරිපත් වෙච්ච කෙනා. ඒ කියන්නේ අපි කියන ඔය සහරාන්ලා 2015 වැඩ කරපු, වැඩ කරලා දිනවපු අලි සාහිර් මෞලානා. ඉතින් ඕකත් බොරුවක්ද? රවුෆ් හකීම් මැතිතුමනි ඉදිරියේදී මීට වැඩිය හෙළිදරව් තියනවා. ඊට කලින් ඔබතුමා වරද පිළිගෙන නිර්දෝෂීභාවය ඔප්පු කරන්න, ඒ වගේම ආරක්ෂක අංශ වලින් ඉල්ලන්නේ අත්තරංගුවට අරගෙන මෙතුමාගෙන් විමර්ශනය කරන්න කියන එකයි. ඉතින් අපිට තියෙන ජනතාවට මේ තොරතුරු වාර්තා කරන එක ජනතාවට තමයි තීන්දුව తీරන ගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් හොයලා බලන්න පුළුවන්. මේ රටේ මේ ඉතිහාසය වෙනඳ එහෙම මතක් කරන වෙලාවේ බඩුමිල අඩු කරලා තියෙන්නේ, දැන් වැටුප් වැඩි කරලා තියෙන්නේ. මුදල් රාජ්‍ය මාති රන් වික්‍රමරත්න මහතාගේ ප්‍රකාශය අද ඇතුළු පිටුවේ දිනමෙන පුවත්පතේ ගෙනෙනවා. ඒ අනුව අපි උද්දමනය පහළ ගෙනල්ලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
මේ සංවිධාකරු දුසින් ගණන් එජාපයටමින් ඉන්නවා කියලා සඳහන් කරන වෙලාවේ තමයි එතුම සඳහන් කරන රාජපක්ෂලා 65,000 ආදායම් බදු ගත්තා. නමුත් අපි එහෙම ගන්න බදු වැඩි කීම අමූලික බොරුවක්. මේක කියන්න බෑ. ගිය ආණ්ඩුවේ බඩු මිල අපිට වඩා ගොඩාක් වැඩි. ඉතින් ඒ හින්දා අද මිලයි ඒ කාලේ මිලයි ගත්තයින් පස්සේ අපි බඩු අඩු කරලා තියෙන්නේ. ඒ හින්දා බේගල් කියමින් ඉදිරියට යන්න එපා. ඉදිරි ජනාධිපතිවරණයේදී මේවට ජනතාව උත්තර දෙයි. ඒ හින්දා අපි අද දවසේ බාණ්ඩ මිල අඩු කරලා තියෙනවා. ඒ වගේම ජනතාවට සහන දීලා තියෙනවා. ඒ වගේම වැටුප් වැඩිවීම ගැන කතා කරන්න ඕන. වැටුප් වැඩිවීම ගැන මාධ්‍ය කතා කරන්නේ අපි සියලු දීමනා සහිතව වැටුප් වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ජනතාවට දරන්න පුළුවන් වැටුපක් දරන්න පුළුවන් බඩු මිල අඩු කිරීමක් කරලා තියෙනවා කියලා තමයි ඉරාන් වික්‍රමරත්න මුදල් රාජ්‍ය හැමතුමා කියන්නේ. එතුමා සඳහන් කරලා තියෙන්නේ බඩු අඩු කිරීම ගැන. මෙතර උපරිම සිල්ලර මිලෙන් පොල් නම් ඉවත් කරලා තියෙනවා. අද දවසේ උපුට අදක්වන අද පුවත්පතේ උපශීර්ෂ වාර්තාව. ඒ අනුව පොල් වල ගණන් මේ දවස්වල ඔබ දන්නවා. පොල් ගෙඩිය වත්තෙන් විකිණින්නේ රුපියල් 23.50ට 23.24යි 25 උපරිම මිලකට. ඊට වඩා වැඩිපුර විකිණෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා පොල් මිල ගණන් පහුගිය දවස්වල ලොකු ගැටලුවක් බවට පත්ලා තිබුණා. කෙසේ නමුත් දැන් මේ පොල් වලට උපරිම සිල්ලර මිලෙන් පොල් ඉවත් කර ඇති බව කියන්නේ අද පුවත්පතේ තොරතුරු වාර්තාවේ. අනුව ඉදිරියේදී ඔබට අඩු මිලට පොල් ගන්න පුළුවන් කියලා තමයි මතක් කරන්න තියෙන්නේ අද දවසේ මේ වාර්තාව උපුට දක්වන්නේ අද පුවත්පතෙන්. අපි පොල් ගැන කතා කරන්න ඉස්සෙල්ලා එලෝ පොල් පෙනින් වෙයි දන්නේ නැන්නේ සමහර වෙලාවට නේද? අපි යමු මේ HM ෆෞසි මහත්මයා කර ප්‍රකාශයකට. ඉස්සරහට මේ රටේ බොහෝ දෙනෙකුට නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය නම් මොකද්ද ඔබ කළ යුත්තේ? මම ශ්‍රී ලංකාවේ ජනපක්ෂයේ ජ්‍යෙෂ්ඨම උපසභාපති. අද වෙනදිරු සමාජික මුදල් රුපියල් 3000ක් ගෙවන මාසෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමා තීරණය කරගෙන නැහැ. අතර පස් දෙනෙක් එකතු වෙලා තීරණය කරා කොටාබේ රාජපක්ෂට ආධාර කරන්න ඕනේ කියලා. අන්තවාදී, ජාතිවාදී, ආගම්වාදී සියලු දෙනා එකතු වෙලා ඉන්නවා මහින්ද රාජපක්ෂ කොටාබේත් එක්ක. ජාතිවාදීන් දැන් පස්සේ අපිට ඔළුවට තොප්පියක් දාගෙන ගමන් කරන්න පුළුවන් ශක්තිය එන්නේ අපේ සජිත් සේවදාන මැතිතුමා ජීවනන්ද වේගවන් ගැන කරද්දී. අන්තවාදී, ජාතිවාදී, ආගම්වාදී සියලු දෙනාම එකතු වෙලා අපේ විනාශ කරලා දායි. මුස්ලිම් ජනතාවගේ ආර්ථික ශක්තිමත් කරන්නට අපිට සජිත් ප්‍රේමදාස ජනාධිපතිගේ පත් වුණා නම් තමයි ඒවා සිද්ධ වෙන්නේ. නැත්නම් ජාතිවාදීන් අපි විනාශ කරලා දානවා. ඉතින් මුස්ලිම් ජනතාවට තොප්පියක් දාගෙන නිදහස යන්න සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පාලනය තුළ තමයි ඉඩක් ඇති වෙන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් මේ දවස්වල මුස්ලිම් ජනතාව මම හිතන්නේ මේ අසාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රහාරයත් එක්ක යම් යම් ආකාරයේ චෝදනාවන් ලක්ුණොත් දැන් බොහෝ දෙනෙක් අපි දකිනවා තොප්පි පැලඳගෙන ගමන් කරනවා. කිසි ප්‍රශ්නයක් තියෙන බව නම් රටේ පේන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් අද දවසේ දිවයින පුවත්පතේ ඇතුළු පිටුවට යන්නේ මම පවුලේ කිසිවෙක් රාජ්‍ය පාලනයට ගාව ගන්නේ නැහැ. ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ. ඒ අනුව මගේ පවුලේ කිසිවෙකු රාජ්‍ය පාලනයට ගාව නොගන්නා බව පුංචි මිනිසාට සතුටින් ජීවත් විය හැකි රටක් ගොඩනගන බව සජිත් ප්‍රේමදාස මහතා ජාලෙදි ප්‍රකාශ කළා තියෙනවා. අද දවසේ දිවයින පුවත්පතේ උපුට දක්වන්නේ තොරතුරු වාර්තාව. ඉතින් බොහෝ දෙනෙක් අපි වේදිකාවේ පවුලේ අය දකිනවා. ඉතින් කෙසේ නමුත් එතුමාගේ ළඟින් හිටියට බිරිඳ විතරයි අපි දකින්නේ ළඟින් ඉන්නවා කියලා. හැබැයි කෙසේ වෙතත් පාලනයට සම්බන්ධ කරගන්නේ නැහැ කියලා තමයි එතුමා සඳහන් කළ තියෙන්නේ. අද දවසේ දිවයින පුවත්පතේ වාර්තාව මේ. අපි යමු සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ පළවෙනි අදහස වලට. රජයේ සේවකින්ගේ මූලික පඩිය 22,000 වුණ මිනිහාගේ පඩිය වැඩි වුණේ 46,000. අද ඒගොල්ලන්ගේ දරුවෝ කන්නේ මේ සල්ලි වලින් නේද? නෝනලා හොඳට අඳින්නේ මේ සල්ලි වලින් නේද? පොඩි ඇල්ටෝ කාර් එක ගත්තේ මේ සල්ලි වලින් නේද? ලංකා ඉතිහාසේ නෑ මෙහෙම වැඩවීම. දැන් පහුගිය කාලේ තමුන්නාන්සලා දැක්ක පත්තරවල ගුරුවරු වැඩ වර්ධන, දුම්රිය වැඩ වර්ධන, විධායක නිලධාරීන් වැඩ වර්ධන. මං ඇහුවා ඒගොල්ලන්ගේ ලංකා ඉතිහාසයේ කිසිම දවසක සහෝදරයා මේ වගේ පඩි වැඩිවීමක් කළ තියෙනවද? මේන් 10න් එකක පඩි වැඩිවීමක් කළ තියෙනවද? මෙච්චර පඩි වැඩි කරේ නෑ ඒගොල්ලෝ කියනවා. රාජපක්ෂලා කාලේ තමයි භූමි තෙල් මිල දෙගුණයක් වුණේ, පෙට්‍රල් මිල දෙගුණයක් වුණේ. තමුන්නාසලට මතකද? රුපියල් 10ට තිබුණ පහන් ගෙඩිය රුපියල් 60 දක්වා වැඩි වුණේ රාජපක්ෂලා කාලේ. ඒ වගේ කාලයක් තිබුණ මේ රටේ. රාජපක්ෂලා කියනවා ආර්ථිකයේ ශක්තිමත් තිබුණලු. ආර්ථිකයේ ශක්තිමත් වුණා රාජපක්ෂලාගේ. තමුන්නාසලට කිරියෙන් පැනියෙන් ඉතුරු වුණාද? ඒ කාලේ තමුන්නාසලට තිබුණෙත් ඔය ජීවිතේම තමයි.
ඒ ජීවිතය ගොඩනගන්න අපි ප්‍රමාද වුණත් අපි මේ රට ණයගුලෙන් බේරගත්ත. අකාර්යක්ෂමතාවයේ තුරන් වෙච්ච රජයක් පොදු ජනතාවගේ හදගැස්ම හඳුනාගෙන පුංචි මිනිස්යන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන අලුත් රාජ්‍ය ක්‍රමවේදයක් අපි නිර්මාණය කරනවා. මම ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි, මේ රටේ කුඩු ජාවාරම් ක්‍රියාත්මක කරන කප්පිත්තොන්ට, මේ රටේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන පුද්ගලින් සහ කණ්ඩායම් වලට අධිකරණේ වැරදිකරුවන් බවට ඔප්පු වෙනකොට ඒ අයට මරණීය දඬුවම් ලබා දෙන්නට අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැතයි කියන එක මම තම උන්නාන්සේලාට කියන්න කැමතියි. ඉතින් පංචවිධ ක්‍රියාවලිය යටතේ රජිත් රජිත සේනාර දැමතුමා කියපු විදිහට දැන් ඇල්ටෝ කාර් එකේම අරගෙන යනවදිනේ. ඉතින් අපේ පංචවිධ ක්‍රියාවලිය මතක් වෙන ඉඳන් තමයි මතක් කරේ දැන් ඔය යන්නේ මොන කාර් එකේද වැඩි කරපු පඩි වලින් කියලා තමයි තුමා සඳහන් කරන්නේ. අපේ ආණ්ඩුවක් යටතේ කිසිදු භෝගයක් පිටරටින් ගෙන්නන්නේ නැහැ. මේ හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රකාශය සූර්යකන්ද තේකකැලේ මතක නම් යලි කිසියෙකු ප්‍රේමදාස යුගයක් නම් ඉල්ලන්නේ ත්‍රිවිධ හමුදාට පොලිසියට හා බුද්ධියංශ වලට චෝදනා කොට ජාතික ආරක්ෂාවට හානි කර බව මෙම සඳහන් දක්වා තිබෙනවා. අද එතුමල කරන ප්‍රකාශය වැඩබැරි ආණ්ඩුවක වැඩබැරි මිනිසෙකුට නොදී වැඩ කරලා පෙන්නපු ගෝඨාභයට ඡන්දෙ දෙන්න මහින්ද රාජපක්ෂ මහත්මයා කතාව මේ ගෙනෙන්නේ අද මව්බිම් පත්පත් ඇතුළු පිටුවේ. අපි යමු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ පවත්වපු දේශපා රැලි වලින් ඔවුන්ගේ ප්‍රකාශයන් වලට. පුතානෝ කියනවා යා අවුරුදු 52ක තරුණයෙක් කියලා. හැබැයි ඒ දණ්ඩ යන්නේ ඒ දණ්ඩ බදාගෙන. මේ රටේ අද තියෙන අභාර්තුව මේ වගේ කවටේක පිළිබඳ අභාර්තුවක්ද? පුතානෝට දිනන්න පුළුවන් ටෙනිසන් කුරේයි බන්දු සමරසිංහ අයියෙක්ක තරගයකට ගියොත් පුතානෝට දිනන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්ක තියෙන ජනාධිපතිවරණ සටන ගිහින් පුතානෝට දිනන්න බෑ. හොඳම කවටයා තෝරනවා නම් අන්න පුතානෝ ගහනවා කප් එක. හැබැයි අපි ආගෙන ඉන්නවා අනිත් එක්කෙනාගේ කතා. මම සුනකෙක් වගේ ඇවිල්ලා ඔබව ආරක්ෂා කරනවා. දැන් සුනකයාට කියන අනිත් නම මොකද්ද? ඌට පිස්සු වැටුනම කියන්නේ කොහමද? ඉතින් එක දවසකට ඒ කතාව කියන. තා දවසකට කියනවා බොත්තම් තද කරනවලු එතුමගේ. මිඩ්වයිෆ් ළඟට එනවා. ඊයේද පෙරේදාද කියනවා මම සිරිසඟ බෝ වගේ හිස දන් දෙනවලු. ඉතින් එතුමා මේවා තමයි කියාගෙන යන්නේ. මේ විහිළු සපයන්ඩ අපිට අපේක්ෂකෙක් ඕන නැහැ. දැන් මේ අලියෝ මුන් 16 වෙනිදා අපි පන්නනකොට 17 වෙනිදා අපි ඇවිල්ලා කැලෑලියොත් පන්නලා දානෝ. අපි ජයග්‍රහණයෙන් පස්සේ මේ රටේ තමුන්නාන්සේලාට වග කියන රජයක් අපි බිහි කරනවා. වැඩ කරන රජයක් අපි බිහි කරනවා. මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන පළාත් පාලන ආයතන මේවා අපේ කාලේ ඉතාමත්ම බලවත් වෙලා තිබුණා. නමුත් අද අපි දන්නවා පළාත් පාලන ආයතන වලට මේ රජය අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ නැහැ. නැවතත් ඒ පළාත් පාලන ආයතන ශක්තිමත් කළා ප්‍රජාතන්ත්‍රවාදය අපි තහවුරු කරන්නට ඕනේ. ඒ වගේම රාජ්‍ය නොවන සමහර සංවිධානවල බලපෑම් වලට යට වුණු ඇමති මණ්ඩලයක් ඉන්න මේ රජ එදා අපි ස්ථාපිත කරපු ආරක්ෂක වැඩපිළිවෙල නවතලා දැම්මා. මේ හින්දා තමයි නැවතත් පාස්කු දිනේ බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. මේ රජය බලයට ආවට පස්සේ එදා ආරම්භ කරපු සංවර්ධන ව්‍යාපෘති නතර කරා. මෙන්න මේක හින්දා තමයි ආර්ථිකේ කඩා වැටෙන්නට ආරම්භ කළේ. CDB රන්න අය රන්පවමකට රුපියල් 63,300ක් CDB ඔබේ හිතවතා. 17 වෙනිදාන් පස්සේ අලියෝ විතර නෙමෙයි වල්ලලියොත් පන්නනවා කියලා මහින්ද මහත්මයා කියන්නේ. ඉතින් පෙරහැරකටවත් අලියෙක් හොයාගන්න තිබෙයි දන්නේ ඉස්සරහට ඕම ගිහිල්ලා. අද දිවයින පුවත්පතේ සිරස්තලයේ තමයි මේ ගෙනෙන්නේ. සංස්කෘතික අරගලයක් සිදු කළ යුතු කාලය එළඹී ඇති බව ජාතික ජනබලවේගයේ සංස්කෘතික ප්‍රතිපත්ති එළි දක්වමින් කියනවා ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයක්. ඒ අනුව ගෝත්‍රවාදී වැඩවසම්වාදී මතවාදයන්ට එරෙහිව කරන සංස්කෘතික අරගලයක් අද අන් කවරදාටත් වඩා ගැළපෙනවා කියලා කියන්නේ දිවයින පුවත්පතේ සිරස්තල වාර්තාව. කෙසේ වෙතත් ඊයේ දවසේ වාදපිටිය වැඩසටහන සඳහා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සම්බන්ධ වුණා හිටපු මන්ත්‍රීතුමා ලක්ෂ්මණ නිපුණාරච්චි මහත්මය. ඉතින් මේ දවස්වල සජිත් ප්‍රේමදාස මහත්මයා කරපු ප්‍රකාශයක් තමයි එතුමගේ වැඩපිළිවෙලත් එක්ක විශේෂයෙන්ම මන්දිර එපා කියලා කියනවා. ඒ වගේම තමන් බලයට පත් වුණෙන් පස්සේ තමන්ගේ නිවසේ ඉඳලා රට පාලනය කරනවා කියන කතාව. එහෙනම් අභියෝගයක් කරනවා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අද දවසේදී ඉස්සෙල්ලා ඕවා කරන්න ඉස්සෙල්ලා
මෙන්න අභියෝගෙ දැන් ජනාධිපතිතුමාගේ අරගෙන යනවා කියලා ජනාධිපතිතුමාට නිල නිවසක් දෙනවා කියලා වල සඳහන් වෙනවා එතුමාගේ දුරකාලයෙන් පසුවට. ඉතින් ඒ සාමාන්‍ය විදිහට හම්බ වෙන්නේ. ඉතින් මේක සින්නක් කර දෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ ගැන තමයි මෙහිදී මතක් කළේ. මේ රටේ ජනතාව කොයි තරම් මුදලක් වැය කරනවද මේ අනවශ්‍ය වියදම්? හිටපු ජනාධිපතිවරු නඩත්තු කරනවා. ඒ ජනාධිපතිවරුන්ගේ ගෙවල් ටික නඩත්තු කරනවා. ඒ ගෙවල් වල අලුත් වැඩියාවල් නඩත්තු කරනවා. ඇත්තටම මේ හිටපු ජනාධිපතිවරුන්ට ඒ බිරින්දෑවරුන්ට කන්න දෙන්නේ රටේ ජනතාව. වාහන දීලා තියෙනවා. සිකියුරිටි දීලා තියෙනවා. මම දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා අර පුරුන්දු වල මම ජනාධිපති වුණොත් මට මේ මන්දිර එපා. ඕක 2005 අපි ඇහුවා. මං කියනවා මෙහෙම සජිත් ප්‍රේමදාස මහත්තයාට එයා කියන්නේ ඇත්ත නේ. තමන්ගේ මව අර විදිහටම නඩත්තු කරන මේ රටේ ජනතාව. ඒවල් විශ්වාසම වැටු රටේ ජනතාව නඩත්තු. එතුමාට පුළුවන් සාමාන්‍ය එකක් තියෙනවනේ තමන්ගේ අම්මා තාත්තා දරුවෝ බලාගන්න උනායි කියලා. අපේ රටේ සාමාන්‍ය මිනිස්සු එහෙමනේ. තමන්ගේ අම්මා තාත්තා බලාගන්නේ දරුවෝනේ. ඔක්කොටම ඉස්සෙල්ලා පුළුවන් මම මගේ අම්මව ගැන බලාගන්න. මගේ අම්මට මේ රටින් ජමහා ජනතාවගේ සල්ලි වලින් ඒවල් ඕනේ නැහැ. මගේ අම්මට මට කන්න බොන්න දෙන්න පුළුවන්. මගේ අම්මට සිකියුරිටි ඕනේ නැහැ. මට පුළුවන් අම්මව බලා ගන්න. මෙතෙක් කල් ගත්තනම් මං කියන්නේ 16 ඉඳන් ඉස්සෙල්ලා මං අභියෝගයක් කරනවා පුළුවන් නම් ඒව අයින් කරන්න. අනේ එතකොට ජනතාව හිතයි ඇත්ත මේ කියන්නේ බොරු නෙමෙයි. එහෙනම් මන්දිර වුන් නැතුව ඇති. දැන් එතුමාගේ පැත්තෙන් ආදර්ශ මේ පාලකීන් වෙනස් කළ නොහැක. අභියෝගේ බාර ගන්න හොඳ. සජිත් මහත්මයා මේ අතර ලංකාදීප ඇතුළු පිටුව තරුණ ඡන්ද එහෙම ඡන්ද තියෙනවද ඇත්තටම කියලා තමයි මේ විමසන්නේ අද ලංකාදීප පුවත්පතේ. ඉතින් පසුගිය 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව බලනකොට ඊට පෙර පැවති 2010 ජනාධිපතිවරණයට වඩා අලුතින් එක් වූ ඡන්ද සංඛ්‍යා මිලියනයක් වුණා. ඉදිරි නොවැම්බර් 16 වන විට ජනාධිපතිවරණයට අලුත් ඡන්ද මිලියනයක් පමණ එකතු වෙනවා. ඉතින් 2015 ජනවාරි ජනාධිපතිවරණයේ මිලියන 15.4ක් වෙච්ච ඡන්ද සංඛ්‍යාව මෙවර ජනාධිපතිවරණයේ මිලියන 15.99 දක්වා වැඩි වෙනවා. ඉතින් මේ විදිහට ගත්තම ඇත්තටම අලුත් ඡන්ද එකතු වෙලා තිබෙනවා මේ විදිහට. ඉතින් මේ ඡන්ද වයස අවුරුදු 30ට අඩුයි. ඉතින් මිලෙනියල්ස්ලා ඉන්නේ මෙතන අවුරුදු 40ට වැඩි අතිශය දූෂිත වෙළඳපොළ ආර්ථිකයේ පරම්පරාවට උග්‍රවන තරංගකාරීත්වය සමග මේ තරුණ පිරිස හැදිලා වැඩිලා තියෙන ආත්මාර්ථකාමී සමාජයක. ඔවුන්ට ලැබුණු ආවම වසර 11ක අධ්‍යාපනයේ තරංගකාරී සමාජය පවත්ව ගැනීමට අවශ්‍ය ලෙස විකෘති කෙරුණු අධ්‍යාපනයක්. මේ අධ්‍යාපනයේ සමාජ වගකීමක් දැරිය හැකි පුරවැසියන් බිහි කරනවා. ඒක ගැටලුවක්. ඉතින් එහෙම වෙද්දී මේ තරුණ පරම්පරාවේ දැන් මොකද තත්ත්වය කියන එක තමයි ඔබ දකින්න මේ දවස්වල දේශපාලන වේදිකාවේ මේ තරුණයෝ තාම තීරණය කළා නැහැ. පාවින ඡන්ද මෙතන තියෙන්නේ. මේගොල්ලෝ අවසාන මොහොතේ තීරණය කරાવી. මේගොල්ලෝ Facebook එකේ යන මොනවා හරි දෙයක් බල්ලිවරලා ඒ පැත්ත අවසානේ තීරණය කරන්නේ. එහින්දා මේ තරුණ ඡන්ද ටික ආකර්ෂණය කර ගැනීම සඳහා මේ ගෙවන කාලවකවානුවේ මේ කඳවුරු දෙක තුනෙන්ම අපිට පේනවා විශාල විවිධාකාරයේ වැඩසටහන් දියත් වෙනවා. ඉතින් තරුණයා බුද්ධිමත් නම් මේ පොඩි කැම්පේන් වලට අහු වෙන්නේ නැතුව ඉගෙන ගත්ත අය විදියට ප්‍රතිපත්ති ප්‍රකාශයන් බලලා මේ මගේ රටේ අනාගතය දෙන්නේ. ඔබේ මගේ ජීවිත කාලේ අවුරුදු 50ක ජීවිත කාලේ අවුරුදු 5ක් විතර රට බාර දෙන්න යන්නේ. ඒ කියන්නේ අවුරුදු 10න් එකක් දෙන්න යන්නේ. ඒකෙත් අපි තේරෙන කාලේ වැඩිලා ඉන්න කාලේ කවුරු හරි කෙනෙකු රට පාලනය කරන්න දෙන්නේ. ඒ හින්දා හිතලා බුද්ධිමත්ව අවුරුදු 5ක් කියන්නේ සෑහෙන කාලයක් හරි කෙනෙකුට දෙන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද නැත්තම් තරුණයව අරගෙන දෙන්නේ මේ දවස්වල සිල්ලර වැඩවලදී පුළුවන් ටක් ගාලා මේගොල්ලෝ නවා ගන්න කියලා තමයි හැමෝම හිතන් ඉන්නේ. අද පුවත්පතේ සිරස්තලය මැතිවරණ කොමිසම් පනවන නීති නිසා නිදහස සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියන්නේ ප්‍රධාන අපේක්ෂකයන්ට ඡන්ද ලකුණ ප්‍රදර්ශනය ඇතුළු සියලු ප්‍රචාර කටයුතු සිදු කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. කුඩා පක්ෂවලට කැන්වසින් යාම, පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම, රැස්වීම් පැවැත්වීම පාලනය කරලා තියෙනවා. මුදල් නොමැති අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදු කරනවා. ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම රුපියල් මිලියන 6000ක් මොනෝ. ඒ සම්බන්ධයෙන් සීමාවක් පනවන්නේ නැහැ. ඉතින් කොහොමද අපි මේ විදිහට කතා කරන්නේ? අපි කොහොමද මැතිවරණ ව්‍යාපාරවලට යන්නේ? අපි වගේ පොඩි පක්ෂ කියලා පෙරටුගාමි සමාජවාදී පක්ෂය අහනවා. ඉතින් කැටහොල්ල එකතු කරගත්ත සල්ලි වලින් මේ වගේ දේවල් කරන්න බෑ. රටේ ආර්ථික අර්බුදයේ හේතුව ආර්ථික සාධාරණත්වයක් නැතිවීමයි කියලා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂක දුමින්ද නාගමෝ මහතා අදහස් දක්වන්නේ. එය ඇතුල් පිටු වාර්තාවේ තමයි අද දවසේ මේ විදිහට ගෙන එන්නේ. වාර්තා ගොඩක් තිබෙනවා. ජනාධිපති අපේක්ෂකයන්ට කඩේ ගියොත් දඬුවම් දෙනවා කියලා කියන්නේ ගැසට්ටුව ලබන සතියේ දිදක්වීමට බලාපොරොත්තු වෙනවා කියලා මහින්ද දේශප්‍රිය මහත්මයා ප්‍රකාශ කරනවා. ඒ අනුව පෞද්ගලික ජනමාධ්‍ය ආයතන වෙත ලිපි මගින් දන්වලා යවනවා කියලා කියන්නේ. ඒ අනුව ඉදිරි කාලවකවානුවේදී ඔබ වැඩ කළ යුත්තේ කෙසේද කියලා මේ විදිහට කටයුතු කළ යුතුයි කියලා පුවත්පතේ වාර්තාවේ දක්වා තිබෙනවා. අප තව කතා ගොඩක් තිබෙනවා. ඉතින් මේ අතර 6 දිනක් තාමත් වත්කම් ප්‍රකාශ ලබා දීලා නැහැ මේ අපේක්ෂකයන්ගෙන්. ජනාධිපති අපේක්ෂකයෝ 35න් 6ක් තාමත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීලා නැති බව සඳහන් කරන්නේ අද ලංකාදීප පුවත්පතේ ස්ථිරස්ථලය. අපි
ප්‍රකාශයකට ගිහිල්ල එමු. එක ප්‍රකාශයක් තමයි TN එක ඊයේ දවසේ ඔවුන්ගේ යෝජනා පිළිබඳ කරපු ප්‍රකාශය. සමන ජාතික සන්නානය පක්ෂ තුනක් ඉන්නවා. ඒ නායකතුමන්ලා අද අපි හම්බ වෙලා සාකච්ඡා කරා. අපි තාම තීරණය මොනවත් අරගෙන නැහැ. මැතිවරණ ප්‍රකාශනය තාම ඇවිල්ලා නැහැ එළියට. 25 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණගේ මැතිවරණ ප්‍රකාශන නිකුත් කරනවා කියලා අපිට ආරංචි. ඒ වගේම 30 එක්සත් ජාතික පක්ෂගේ මැතිවරණ ප්‍රකාශනය එළිදරව් කරනවා කියලා. අපි 31 නැවත හම්බ වෙලා ඒක ගැන සාකච්ඡා කරලා තීරණය ගන්න යන්නේ. දැන් ඔබ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ඉල්ලීම් ඉතා බරපතල් කියලා සිංහල ජාති හැටියට මේ දකුණු ජාතිවාද ප්‍රකාශනයක් ඒ වගේ එකක් නේ. අපේ ඉතිහාසයේ අපේ ස්ථාවරය මේකමයි. ඒකෙන් වෙනසක් කවදාවත් තිබුණේ නැහැ. එතකොට ඔබ සාකච්ඡා කරන්න ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා පමණද? අනුර කුමාර දිසානායක මැතිවරණ එක්කත් අපි සාකච්ඡා කරන්න සූදානම්. ඒ වගේම මහේස් සේනායක මාත්‍යත් එක්කත් අපි සාකච්ඡා කරන්න සූදානම්. මේ අතර ලසන්ත ඝාතනයට ගෝඨාභය සම්බන්ධයෙන් කැලිෆෝනියා නඩු තීන්දුව විකෘති කරන්නන්ට එරෙහිව නඩු පවරන බව ජනාධිපති නීතිඥ මොහන් වීරකෝන් මහතා පවසනවා. ඒ අනුව අහිංසා වික්‍රමතුංග මහත්මිය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව කැලිෆෝනියා මධ්‍යම අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කරමින් අධිකරණ ලබා දුන් තීන්දුව විකෘති කරමින් අර්ථකථනය කරන්නට එරෙහිව නඩු පවරන බවයි ඔහු සඳහන් කරන්නේ. අපි ක්‍රීඩා අතිරේකයට යනවා. එහි දක්වා තිබෙන්නේ වැසි සහ මැසි ඌවදුරු මැද 45 වන ජාතික මහා ක්‍රීඩාවුල්ල ආරම්භලා තිබෙනවා. හරින් ප්‍රනාන්දු මාත්‍රාගේ ප්‍රධානත්වයෙන් ඒ අරමුණා කියලා සඳහන් කරන්නේ අදාරුණු පුවත්පතේ ඇතුළු පිටුව. මේ අතර අගමැතිගෙන් වතුර බිව් ඕස්ට්‍රේලියාව ලංකාව පරදවලා දිනෝ ඊයේ දවසේ. ඔබ දන්නවා ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයට අදාළව පැවති පළමු පුහුණු තරගයේ එක් පන්දුවක් ඉතිරිව තිබී කඩුල්ලකින් ජයගත් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා කණ්ඩායම වතුර අරගෙන ගියා 13 වන ක්‍රීඩකයා විදිහට අගමැතිවරයා අද මම පුවත්පතේ තොරතුරු වාර්තාවෙත් දක්වනවා. ඉදිරි කාලෙදි බලන්න පුළුවන් අපේ ඉතින් ඉන්න දේශපාලඥයෙකුත් අනිවාර්යයෙන්ම ක්‍රිකට් කණ්ඩායමට වතුර අරගෙන පිටියේ මැදට යනවා. අනාගත අනාවිඥාන අපිට පුළුවන් වෙයි සමාජ ඉස්සරහට. මම ඉතින් නිකන් කිව්වේ ඒ වගේ බලන්න පුළුවන් වෙයි. අපි මේ අතරේ ඊයේ දවසේදී අපි සුමති සම්මාන උළෙලේ සම්මානෙන් පිදුම් ලැබුවා. අපි මොහොතකට ඒ වෙත යොමු වෙලා යමු. 24 වන සුමති සම්මාන 2019 සුමති සම්මාන උළෙලේ හොඳම රූපවාහිනී ගවේෂණශීලී ප්‍රවෘත්ති වාර්තාකරණය ප්‍රථම ස්ථානය. සමානෙන් පිදුම් ලබන්නේ නීති විරෝධී බෙහෙත් ඇසුරුම් කිරීම වාර්තාකරණය සිදු කළ දෙරණ රූපවාහිනිය. දෙරණ රූපවාහිනී ප්‍රවෘත්ති සංස්කාරක යුවරාජ් අතිකෝරල මහතා සහ දෙරණ උකුස්සා කණ්ඩායමට මෙම සම්මානය පිළිගැනීමට අපි ඇරයුම් කරනු ලබනවා. හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක දෙවන ස්ථානය දෙරණ රූපවාහිනී අද දෙරණ ප්‍රවෘත්ති නිවේදක කලිඳු කරුණාරත්න. අපි කෙටි විරාමයකට ගිහින් ඇවිත් ඔබට කාටුන් ගෙනෙන්නම්. දෙරණ අරුණ ප්‍රධාන අනුග්‍රහය එස්ටමොන්ට් සම අනුග්‍රහය LBS ඇසුරු චැම්පියන් අපිට චැම්පියන් කේස් ඇබ්සලූට් ජූස් සන්ක්‍රික් මාතර ෆ්‍රීලන් මස්කරි ග්ලෝයින් පැපත් බවක් ලබා දෙන අග්‍රගන්නේ ආයුර්වේද සාරයන් 16ක් ෆෑන් ලව්ලි ආයුර්වේදික කෑ. මේ ඔය එයාට 99 කාඩ් එක දාගෙන අඩාගෙන ඉන්න එපා. දැනගෙන දාගන්න. ඔය එයාට 99 කාඩ් එක දාගෙන අඩාගෙන ඉන්න එපා. දැනගෙන දාගන්න. Hi guys. පළවෙනි ඡන්දේද? පළවෙනි ඡන්දයක්ද? මගේ ඡන්දෙ නම් දෙන්නේ තරුණ නායකයෙකුට. වටලන්දේ සිද්ධි එහෙම දන්නේ නෑ වගේ. 83 කළු ජූලිය යාපනයේ පුස්තකාලේ ගිනි තෙපු හැටි අපේ අම්මලා තාම මතක් කරනවා. සහජීවනයේ කියලා කඩවුට් ගැහුවට දිගනේදී අපේ අයිට ගහද්දි ඉස්කන් නෑ වගේ හිටියේ. හොඳට තිබුණු රටක් අපි වැඩිච්ච තැනක්. මේවා හම්බෙන්න මෙච්ච දේවල් නෙමෙයි මචං.
ආණ්ඩුවේ කාටවත් ඒ වගේ කීම ගැලවෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. මේක මගේ පළවෙනි ඡන්දෙ. ඔහොට්ටුව දිනවමු. Lotus සුවඳ සමග ස්වාභාවික මේ පැනීම සූ Novalux Botanicals. ඔබේ සමට ස්වාභාවික රන්වන් පැපත් බවක්. මෙඩෝලි උඩුපියන් පත්තේ ස්ටිකරේ පිටුපස අංකයේ සූරා 0766 37 57 57 අංකයට SMS කරන්න. රස හඳුනන ගෘහණියන්ට මෙඩෝලි වෙතින් මුළු තැන්ගේ උපකරණ. ලොකු ඕඩරයක්. විනාඩි 15කින් ඕනෙලු. එහෙනම් විනාඩි 4ක් ඉන්නකෝ. විනාඩි 4ක්? Iodex. ඕ Iodex විනාඩි 4කින් ක්‍රියාකිරීම අරඹ ඇතුළත ඉදීවීම සමනය කර වේදනාවට ඉක්මන් සහනය ලබා දෙයි. Iodex දිවියට නවදිරියක්. පුතාලා කෝ කැමට එන්නකෝ. පඩෙන්න කිරිමාළු මේ තියෙන්නේ. කිරිමාළු ඉන්දියාප්පයි ලංකා සොයි වෙතින් හඳුන්වා දෙන මාළු සොයි කිරිමාළු. මාළු සොයි කිරිමාළු රසයි. දන්ත සංවේදීතාවේ හටගන්නේ දත ඇතුළත ඇති දන්ත ස්නායු වලින්. උණුසුම් හෝ සීතල කැමබීම ගන්නා විට එය දැනෙන්න පටන් ගන්නවා. නොසලකා හැරියොත් තත්ත්වය බරපතල වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය මගහැරගන්න සෙන්සොඩයින් දන්තාලේපය දිනපතා පාවිච්චියෙන් පුළුවන්. ඒ ඔබට සහනය ගෙන දෙන බව මට විශ්වාසයි. විදුලිය සහ ජලය ඉතිරි කරන ජාත්‍යන්තර තත්ත්වයේ නිමාවකින් යුත් වසර 5ක වගකීමක් සහිත 6 රෙදි සෝදන යන්ත්‍ර හැමෝටම හරියන අලුත්ම මාදිලි තුනකින්. මස් ටු මස් මාතර ෆ්‍රීලන් මස්කරි. ෂා මේක නම් මතක හිටින මස්කරියක්. අරුණ සමග මීයනයක්. අරුණ පළමු සංවත්සරයේ වෙනුවෙන් මාසිකව රුපියල් මිලියනය බැගින් දිනා ගන්න. මෙරට පුවත්පතකින් පාඨකයන්ට ලැබෙන විශාලතම ත්‍යාගයේ හිමිකර ගැනීමට ඔබ කල යුත්තේ දිනපතා අරුණ කියවා එහි පුවතක් ඇසුරින් ඇසෙන සරල පැනයට පිළිතුරු දීම පමණයි. දිනුම් අවස්ථා වැඩි කර ගැනීමට දිනපතාම අරුණ කියවා මාසය පුරාම පිළිතුරු එවන්න. දීවා ෆ්‍රෙෂ් ග්‍රෑම් 550 බජට් පැක් එක රුපියල් 95යි. පුතේ දැන් නම් සර්ට වැඩ වැඩි. හැබැයි මේ වැඩේ නම් අනිවාර්යෙන් කරන්න. හරිනේ? යස සර්. පස්සේ එන්න දරුවෝ. මෙවර සියලුම ඡන්ද අපේක්ෂකයන්ට දරුවන් වෙනුවෙන් මුල් තැන දීම අනිවාර්ය කරමු. දැයි දරුවන්ට නව විෂය නිර්දේශ අනුව සැකසූ සතර අලුත්ම වෙනපුත් පෙළ දැන් නිකුත් වී ඇත. මෙන්නෝ අයන් එක දාලා ගිහිල්ලා ඕෆ් කරන්නේ නැද්දෝ? බලන්න අයන් කරා ස්විච් එක ඕෆ් නොකර යන්න ගියා. අනාගතයට විදුලිය ඉදිරි කරන්න යුතුකම රට වෙනුවෙන් ලිකෝ වෙතින් පණිවිඩයක්. SLT ෆයිබර් 1212 මතන්න. රාවන් හෙයා කලර් ෂැම්පූ තරුණ පෙනුම විනාඩි 5. පැන්නා ටමිටි උදරයේ ආම්ලික තව සමනය කරමින් මේ දවස්වල සීමා කර තැන්පත් මේදේ දහනය කරයි. ත්‍රිත්ව ක්‍රියාකාරී ෆැඩ්නා ටමිටි බඩත් අඩුවෙන සැහැල්ලු වෙනසකට. වසර 5ක වගකීමක් සහිත 6 රෙදි සෝදන යන්ත්‍ර හැමෝටම හරියන අලුත්ම මාදිලි තුනකින්. කුමාරිකා මුසු වූ නව සර්ෆ් එක්සෙල් දැතට සිමුදුයි පැල්ලම් මට්ටුයි. රැඳී සිටියාට තුති. දැන් නැවතත් සුපුරුදු වැඩසටහන. නව සර්ෆ් එක්සෙල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටුයි. දෙරණ අරුණ Sri Lanka's breakfast show. කාටුන් බලන වෙලාවත් ඇවිල්ලාද සමයන් කාටු ෆේස්බුක් කාටුනේ මුලින්ම සජිත් යන දේශපාලන ගමන අවුල් කියලා වසන්ත සේනානායක පස්ස ගහලලු. දවස් කීයකටද දන්නේ නැහැ ඉතින් කියලා කියන්නේ සේනානායක මහත්මයා ගැන මතක් කරගෙන. සමයන් දෙන පොරොන්දු වල හැටියට ලංකාව සුකිත මුදිත එකක් වෙනවට සැකයක් නැහැ යාළුවෝ කියන්නේ. ඔව් 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 මහමැතිවරණේ පළාත් සභාවෙම ළඟ එනවනේ නේද? සුකිත මුදිත වෙයි. මෙන්න අද සෙල්ලන්ද කොල්ලෝ. වසන්ත සේනානායක කියනවා අන්තවාදීන් හොරුන් සජිත්ගේ කැම්පේන් එකට රිංගලා කියලා. මොකද බං එකපාරටම වසන්තට මතක් වුණේ අලි බබයි හොරු 40යි කතාව මතක් වුණාද දන්නේ සෙල්ලන්ද කොල්ලෝ. හුරේරා
බත් කනවද වෙඩි කනවද මේ දවස්වල බත් කන්නෙත් නැහැ වෙඩි කන්නෙත් නැහැ අපි ලෙව කනවා කියලා හුරේරා කියනවා මේ මර්සිපාල මැතිවරණයක් තිබුණත් සංවර්ධන කටයුතු නම් නවතලා නැහැ බින්දක්වත් මැතිවරණ තියෙන්නේ එපා ඉතින් සංවර්ධනේ මතක් වෙන්න නැත්තම් මොන සංවර්ධනද මර්සිපාල අද අම්මට කියලා දෙනවා අද දෙරණ වෙබ්බඩවියේ කාටුණියට ගියාන් පස්සේ මෙන්න අද ඇවිල්ලා ඉන්නවා අපේ චන්ද්‍රිකානෝන රට ඉඳලා ඩොලර් කුට්ටි පිටින් අරන් ඇවිල්ලා සුරකිමු අත කියලා අලියාගේ පිටේ අත දාලා ඉවර වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක මුදලට ගන්න එන්න එන්න අතසුරකින් ඔබට අපෙන් සල්ලි කියලා දෙනවා. ඉතින් අතසුරක ගන්න ඕන නම් ඕගොල්ලන්ට චන්ද්‍රිකා මහත්මියගෙන් මේ විදිහට සල්ලි ගන්න පුළුවන් කියලා තමයි අද කියන්නේ. ඉතින් 3:50 පාන් එහෙම මේ දවස්වල මතක් වෙනවා. ඉතින් සමහර වෙලාවට තලංගම ජය මොකද මේ දවස්වල මහර පොරොන්දුනේ දෙන්නේ මේ තලංගම ජයසිංහ පලාමල්ල. සජිත්ට සහාය දීම වසන්තට ගැටලුවක්ලු. ඒ කියන්නේ එයාට ගෝඩට සහාය දෙන්න නම් ගැටලුවක් නෑ කියන එක නේද ඔය කියලා තියෙන්නේ. අද පලාමල්ලෙන් අහනවා. මෙන්න අද එතුමා කාටුනිය ඕන් පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් අද එළියට දානවා. කෝ ඔහෙලගේ එක දාන්නේ නැද්ද? කවදද ඔක ඩොට්ට දාන්නේ කියලා අහන්නේ අද දවසේ ඇමතිතුමා. කලබල වෙන්න එපා බෑනෝ. එයාලගේ සහන මල්ල බලලා තමයි අපේ එක රචනා කරන්නේ ඉස්සෙල්ලා එයාලගේක දාපු දෙන් කියලා කියන්නේ එතුමා. සුවරිස් දාස අපෝලාන මත්තල වී ගබඩා කලේ මම නෙමේ සුවරිස් මෙන්න කියාගෙන යනවා අපේ අගමැතිතුමා. එහෙනම් මේකත් රාජපක්ෂලගේ වැඩක්ද සර් කියන විදියට අද සුවරිස් ආනවා. අද වැරදිලාවක්ද මේක කිව්වේ කියලා. මේ අතරේ අද අපි එන්නේ දාසගේ කාටුනේට ද්විත්ත පුරවැසිභාවය කියන කඩුල්ලෙන් පැනලා ඇමරිකානු අධිකරණ කඩුල්ලෙන් මෙලා ජනාධිපතිවරණය කියන කඩුල්ල ලොකු කඩුල්ලක් ලබා දීලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. පණීද නැද්ද බලමු දාසේ වෙනකන් ඉඳලා. මෙන්න අද සරදම් වසන්ත මාධ්‍ය සාකච්ඡාවක් තියලා තින්නේ ඔය හැංගි හැංගි වෙස් බැන්ද දැන් ඉතින් එලිපිට නටන්න තමයි ඔය හදන්නේ කියලා අද යාළුවෝ කියනවා. මේ අතර මේ පොරොන්දු දේශපාලනේ නිකන් හඳින්ගෙන අහලකුත් නෑ 3:50 පානකුත් නෑ වගේ තමයි සජිත් මහත්මයා අද පොරොන්දු මළු පිටින් උස්සගෙන එනවා. මේ එන ගමන් වෙන කවුද ඒලියන්ස් ලැබිලා වගේ ලංකාවේ මහ බලුවේ කරන්න පුළුවන් දේවල්ද මේ කියන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් වේදිකාවට එන ප්‍රේමදාස මහත්මයා තමයි පිටසක්වල ජීවියෙක් වගේ මේ එන්නේ. අපි බලාගෙන ඉමු. අද උදේ විමල් සිරිගේ කාටුනේ නම් කියන්නේ මින් පස්සේ මේ බඩගිඩිය අයිති අපිට හොඳේ කියලා ඉවරලා කියනවා දෙන්නම එකතුලා ගෝඨාභය මහත්මයා සජිත් මහත්මයා දෙන්නම. ඉතින් අපේ බඩගිඩිය ගැන තමයි ඔය කතාව. ආයේ කෙලින්ම ඇතුළට අත දාලා ඔක්කොම ටික ඇදලා අරගෙන සහන නන්දේ. අනේද කියන්නේ තලංගි කවිය. දිනිතී සිතා වැඩියෙන් බොරු කියපු කෙනා තරඟෙට බොරු කියා මේ අය ගණිතියනා. දැනගත යුතුයි ඡන්දෙට එන සියලු දෙනා අද මේ ඡන්ද දාසව කළ නොහැක ගුණා. අද දවසේ අනේද කියන්නේ තලංගි කවිය. මොකද කියන්නේ තව 70ක් රැවටුනේ තව පහක් ඔන්නේ රැවටේ මුනේ දෝකනේ වෙන්නේ. අපි ඉතින් මේ පාරත් රැවටේ මුද නැද්ද කියලා බලාගෙන ඉමු. කෙටි විරාමයකින් අනතුරු යමු. ලෝකයේ සහලෝකිය බලන්න.